අපි සාකච්ඡා කරමින් හිටියේ මහා බැංකුවේ විසින් නිකුත් කළ තියෙන නියාමනයන්. ඒ කියන්නේ නියාමනයන් හතරක්, රෙගියුලේෂන්ස් හතරක් ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ කිව්වා. එකක් අපි සාකච්ඡා කරා. අපි අදට එකක් තියාගත්තා. ඒක ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්නත් අවශ්‍යයි. ඒ වගේම ඒක අපිට අවශ්‍යයි යම් ආකාරයක ගණිතමය ගැටලු හැටියටත් ඒක දකින්න නිසා ඒක අපිත් සාකච්ඡා කරන්න තියාගත්තා. එතකොට දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු වල මොනවා හරි ගැටලු ඔයගලන්ට තියෙනවද? අපි ණය ප්‍රතිපත්ති පාලනයන්, එතකොට එහෙම නැත්නම් ණය පරිපාලනය ගැන සාකච්ඡා කරා. ඊට අමතරව පළවෙනි නිරීක්ෂණ එක අපි සාකච්ඡා කරා. උපරිම ණය ලබා දීමේ සීමාවන්. एक मनोहर गैटलू एम तवा पहली कर दीवाल तिबुनाद हरे एम तीन मन वेला एक मट मत करना तो आप चोटी पहली किरी मकर मम अभी दंड करके यान विधि अपने गुडक्लावट मारतु मासे सती देखा तुनाक वगे तो अपने पुलवांबे मे सिलेबस की विरखर गण इट पास अपीट अप्रैल मासे मूल वगे मेद वगे वे नक අපිට තව දවස් ටිකක් තියෙනවා. ඒකෙදි මම කල්පනා කරා පසුගිය ප්‍රශ්නපත්‍ර අපි තෝරාගත්ත ටිකක් සාකච්ඡා කරන්න. ඒ වගේම මම අන්තිමටම අපිට වෙලා තිබුණොත් අපි රිවිෂන් එකකට අපි යමු. එහෙම නැති වුණත් මම කොහොමවත් ෂෝට් නෝට් එකක් අර ඔයගලන්ට පොරොන්දු වෙච්ච ෂෝට් නෝට් එකක් දෙනවා. ඒක ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. මුගක් කාලවට අපිට ඊළඟ විභාගේ මැයි අන්තිමට වගේ විභාගේ තියෙයි කියන විශ්වාසයක් තියෙනවා. හරි. එතකොට ඔයගලන්ට අප්‍රේල් වල ඉඳන් මේ වගේ කාල සීමාවකුත් පාඩම් කරගන්න කාල සීමාවක් තියෙනවා. එතකොට ඒක නිසා මට හිතෙනවා මේ අන්තිමට විතර වගේ අපිට විභාගයේ ලැහැත්ති වෙයි කියන එක. ඉතින් මාසයකමාරක් විතර එතන තියෙන නිසා කෝකටත් අපි දැම්ම. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා සෙක්ෂන් 1 2 දැන් 3 යනට 4 එකේ යම් කොටසක් තියෙනවා. නමුත් අපිට ලොකු වේට් එකක් දාන්න ඕනේ නැහැ 4 එකේ දේවල් වලට. වක්ලට 1 2 3 මෙන්න මේ කොටස වලින් තමයි විභාග ප්‍රශ්න පත්‍ර හැදිලා තියෙන්නේ. ඒක නිසා දැනට අර පුලුවන් තරම් يعني අපි කරපු දේවල් වලින් පහුගිය ප්‍රශ්න පත්‍ර වලට යමු වෙලා යම් ප්‍රමාණයකට උත්සාහයක් ගන්න. එතකොට අපිට අන්තිම මොහොත වෙනකන් ඉන්න ඕනේ නැහැ. මොනවා හරි ගැටලු තිබ්බොත් මේ කරගෙන යන ගමන් මට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන මට්ටමට එනකොට ඕගොල්ලන්ට ඒක යම් ආකාරයකට කරගන්න පුළුවන් ආවොත් ඒ කියන්නේ එතකොට මට ඒ ප්‍රශ්න වලට වැඩිපුර වේට් එකක් දෙන්න පුළුවන්. හරි. එහෙමනම් එහෙම කියන ගමන් අපි අද කොටස පටන් ගමු. දැන් අද එකේදී අපිට තියෙන්නේ නය අත්තිකාරම් වර්ගීකරණය ආදායම් පිළිගැනීම වෙන් කිරීම කියන නිර්දේශ. මේක උඟක් වෙලාට ඔයගොල්ලෝ අහලා ඇති NPL direction කියලා කියන්නේ මෙන්න මේක. මොකද මේක ටිකක් වැදගත් හේතුව මේකේ සාමාන්‍යයෙන් අපිට සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කෙටි ප්‍රශ්න සහ එහෙම නැත්නම් essay questions ඇවිල්ලා තියෙන නිසා. එතකොට එතකොට සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ණයක් එමු නැත්නම් අත්තිකාරමක් අපි දුන්නට පස්සේ මහා බැංකුවේ මේ ඩිරෙක්ෂන් එක යටතේදී ඒක අක්‍රීය එමු නැත්නම් නන් පර්ෆෝමින් කියලා වර්ගීකරණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කාලය මත, අනිත් එක අපි කිව්වා විය හැකි අවදානම මත පොටෙන්ෂල් රිස්ක් කියලා. දැන් මම මුලින්ම කියන්නම්කෝ මේ පොටෙන්ෂල් රිස්ක් කියන්නේ මොකද්ද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි නායක ලබා දුන්නාම ඒක නෛතිකව අපි කිවිසුමකට එළඹ වෙනවා. නිසි කාලය තුල නිසි පොලිය අනුපාතයකට මුල් මුදලක් සහ පොලියක් ගෙවිය යුතුයි කියන දේ තමයි අපි එකඟ වෙන්නේ ඒ අදාළ පාරිභෝගිකයා සමග. එතකොට දැන් අපි මෙහෙම ඒ එහෙම ගෙවාගෙන යනකොට අපිට මොනව හරි සැකයක් ආවොත් එහෙම ගෙවන්නට බැරි වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ යම්කිසි පාරිභෝගිකයෙකුට නායක ලබා දීලා අපේ එකඟතාවය මත ගෙවන්නට බැරි අවස්ථාවක් වෙනවා කියලා හිතන්නකෝ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක වෙන්නේ අපි හිතමු ව්‍යාපාරයේ කලමනාකාරීත්වයේ ගැටලුවක්. එහෙම නැත්නම් ව්‍යාපාරයේ තියෙන මෙහෙයුම් වල යම් කිසි ගැටලුවක් නිසා වංචාවක් සිදු වෙලා ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් බාහිර පරිසරය තුලින් ඒ කියන්නේ රජයේ ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් යම් කිසි වංචාවකට අවුලා නඩුවකට පැටලෙනවා.
එහෙම නැත්නම් ස්වභාවික විපතක් වෙලා දැන් අන්න එහෙම දෙයක් වුණොත් ඒක සමහරලාට මේ නයලාබියාගේ මේ මේ කන්ට්‍රෝල් එකෙන් පාලනයෙන් තොරව සිදු වෙන්නත් පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක අපි දවස් 90ක් 180ක් කගේ බලපල ඉන්නේ නැහැ. එතකොට අපි කියනවා රයිට් මෙන්න මේකේ විය හැකි අවදානමක් තියෙනවා. මේ ණය නිසි පරිදි ගෙවන්නට බැරි. ඒ නිසා මේ අක්‍රීය ලෙස වර්ගීකරණය කළ යුතුයි. ඒකට අපි කිව්වා potential risk විය හැකි අවදාන. හරිද? දැන් තව පැහැදිලි කරොත් අපි හිතමු අපේ කස්ටමර් කෙනෙක් ඉන්නවා. නමුත් එයාට අපි දීලා තියෙන්නේ cash back facility එක. හැබැයි අපිට ආරංචියක් එනවා මොනවා හරි ආ දෙයකට ඔන්න රිමාන්ඩ් කරනවා. ඒක දැන් රිමාන්ඩ් කරාම ඒක වැරද්ද නිවැරද්ද අපිට හොයා ගන්න කාලයක් යන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ ආ රිමාන්ඩ් කියන්නේ වන්දනාකර කළොත් අපිට cash back facility එක කියලා මේක uplift කරන්න බෑ. මොකද උසාවියේ සම්බන්ධ වෙච්චි තීරණය. එතකොට ඒ assets ඔක්කොම freeze වෙනවා සාමාන්‍යයෙන්. එහෙම වුණාම දැන් අපිට cash back කියලා මේ අරයා එමින් සරේ එහෙම වුණා අපි දන්නේ නැහැ මෙහෙමයි කියලා අරගෙන ඒක settle කරන්න බෑ. මොකද යා වන්දනාගාරගත වුණා නම් එයාගේ අසනක් ගන්න හරි මොනවා හරි දෙයක් ගන්න හරි එහෙම නැත්නම් දැන් අපි ඒක දැන දැනම මෙහෙන් මොනවා හරි දෙයක් කරන්න අපිට බෑ නීතියට විරුද්ධයි. එතකොට cash back වුණත් අපිට සමහරලාට මෙයාව දැන් ගැටලුවකට මුහුණ පාලා තියෙන ඒ නිසා මෙයා ඒ පහසුකම ක්‍රමික තත්ත්වෙන් අක්‍රමික තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒවට අපි කියනවා විය හැකි අවදානම් මත අක්‍රීය ණය ලෙස වර්ගීකරණය. ඒක සාමාන්‍ය එක්තරා අවස්ථාවක කරන දෙයක්. ඊට අමතරව අපිට දකින්න දෙයක් තමයි කාලය මත වර්ගීකරණය. ඒක ගොඩක් වෙලාවට අපි දකිනවා. ඒ කියන්නේ දැන් එතකොට අපිට මේක ටේබල්ස් කීපයක් තියෙනවා. මේ පළවෙනි ටේබල් එක මතක තියාගන්න. එහෙනම් ටේබල්ස් 7ක් මම අද උගන්වනවා. ඒ ටේබල්ස් 7ක් හැටියට ඒක අපි ඉගෙන ගනිමු. මොනවා හරි ගැටලුවක් තියෙනකොට ඕන්ලාක මෙතනදිම කතා කරන්න. ඉදිරියට යන කමනුත් ඕන්නම් අවශ්‍යතාවයක් තිබ්බොත් අපි දැනුවත් වෙමු. අපි මෙන්න මෙතන පහසුකම් වර්ග කීපයක්. බැංකු වෛරා මාසික වාරිකම අපි ඉන්ස්ටෝල්මන්ට් ලෝන්. එහෙම නැත්නම් ක්වාටලි බයනුවල් ඒ වගේ ලෝන්. එහෙම නැත්නම් බුලට් ලෝන්. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ්. ඔය විදිහට අපිට පහසුකම් අපි කාපේ අපේ තියෙන ක්‍රෙඩිට් එහෙම නැත්නම් ණය අත්‍තිකාරම් කියන එක කොටස් වලට කඩා ගන්න පුළුවන්. කඩාගත්තට පස්සේ ඒ කඩාගත්ත දේ අනුව අපිට ණය අක්‍රීය ලෙස වර්ගීකරණය කරන්න කොහොමද කියලා කියන එකක් තමයි. අපි තුමු බැංකු වෛරාවක් ගත්තොත් දින 90ක් අනුමත සීමාවට වඩා ශේෂය පවත්වාගෙන ගියොත් ඒක NPA. එහෙම නැත්නම් අපි හිතමුකෝ බැංකු අනුමත සීමාවක් නැහැ කියලා. එයාට අපි හිතමුකෝ එයාට තියෙන්නේ කරන්ට් account එකක් කියලා. කරන්ට් account එකක් ගත්තත් ඒකේ මොන හරි ශේෂයක් දවස් 90ක් තිබු සීමාවක් නැතුව උනත් ශේෂය 90ක් දක්වා පවත්වාගෙන ගියොත් ඒක NPL කියලා කියනවා. පැහැදිලිද? POD එකක්, TOD එකක් limit එකට වඩා වැඩි දවස් 90ක් ගියත් හරි, නිකම්ම current account එකක දීලා තියෙන excess එකක් දවස් 90ක් දක්වා පවත්වාගෙන ගියොත් හරි, ඒක NPL කියලා කියනවා. එතකොට installment loan වාරික හැටියට ගෙවනකොට වාරික 3ක් මුල් මුදල හෝ පොලිය ගෙවුවේ නැත්තම් NPL. හරි? වාරික 3ක් තරේ වාරික දැන් ඩිව් වෙන ඉස්සර වගේ නෙවෙයි මාසෙ මුලම ඩිව් වෙන පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ජනවාරි පළවෙනිදා ඩිව් වෙලා ඒක ගෙවලා නැත්නම් පෙබරවාරි පළවෙනිදා ඩිව් වෙලා ඒක නැත්නම් මාර්තු මුල වෙනකොට වාරික 3ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 60යි වාරික 3යි. එහෙම ගත්තොත් දැන් අපි ගත්තොත් NPL දවස් 60න් දැන් යනවනේ NPL NPL 60 කියලා කියන්නේ වාරික 3ක් ඒ සම්බන්ධ වෙනවා. ජනවාරි පළවෙනිදා පෙබරවාරි පළවෙනිදා මාර්තු පළවෙනිදා වෙනකොට එයා NPL යනවා. මුදේ පැත්තෙන් වාරික 3ක් අර පැත්තෙන් දවස් 60ක්. එනිසා වාරික හැටි ඉගෙන ගන්න එක ලේසි. ඊට කාර්තුමේ ඒ කියන්නේ ෂෝට් ටර්ම් ලෝන් එකක් තියෙනවා මාස 3කින් ගෙවන්න ඕන. මාස 6කින් ගෙවන්න ඕන. නමුත් අපි තුමු ගෙවන්න බැරි වුණා කියලා. ඒ බැරි වෙච්ච දවස් ඉඳන් දවස් 90ක් නොගෙවා සිටියොත් ඒක NPL කියලා කියනවා. එතකොට එහෙම නැත්නම් බුලට් ලෝන් එක සමහර ඒවා තියෙනවා මුල් මුදලයි පොලියයි දෙකම කෙටි කාලීන වුණත් අවුරුද්දකට පස්සේ ගෙවන්න. ඒ කියන්නේ අපි හිතමු ඉඩමක් ගන්න දුන්නා කියලා. ඉඩමක් ගන්න දුන්නාම ෆයිනන්ස් සෙලින් බිස්නස් එකේ යා කියනවා රයිට් මම අවුරුද්දකට පස්සේ දවස් 180කට පස්සේ දවස් 270කට පස්සේ මුල් මුදලයි පොලියයි දෙකම එකට ගෙවනවා. ඔන්න දැන් ඩියු ඩේට් එක ආව ගෙවුවේ. එතන දින 90ක් ගියොත් NPL. ඉතින් ණයපත් ක්‍රෙඩිට් කාඩ්
ඒකෙත් අවම මුදල දැන් අපිට තියෙනවානේ මිනිමම් බැලන්ස් එකක් කියලා එතකොට මිනිමම් බැලන්ස් එක 90ක් ගෙවුවේ නැත්තම් NPL කියලා ක්ලැසිෆයි කරනවා එතකොට අපි දන්නවා ප්‍රොඩක්ට්ස් පහක් ගැන අපි සාකච්ඡා කරා මෙතන ඔය ප්‍රොඩක්ට් පහ NPL හැටියට කාලයණු වර්ගීකරණය ක්‍රම පහක් අපි මෙතන සාකච්ඡා කරා රයිට් ඒක තේරෙන්නේ නැතුව හරි එමේ මොනවා හරි ගැටලුවක් හරි තියෙනවා නම් කියන්න सर बैंक मूल्य आयतन मम हालतीस हयाक दिन एनपीए कैटगरी ट्रांसफर मस हयाक वारिकम एनपीए कैटगरी टैग उदाहरण मूल्य बैंक मूल्य आयतन सर ओ ओ ओ मस हयाकिम नॉन परफॉर्मिंग कैटगरी टैग ඒ කලින් තිබුණේ මාසික දැන් එක වෙනස්සල දැන් වෙනස්සලා තියෙන්නේ මේ දවස්වල පොඩි වෙනසක් තිබ්බා අර මොරටෝරියම් එකේ පොඩි අපිට මාසිකයක් ගිල තිබ්බා මොරටෝරියම් එකේදී අපි NPL හැටියට ක්ලැසිෆයි කරන වෙලාවන් වලදී එහෙම ඒගොල්ලෝ අපිට දුන්නානේ එපා කියලා එහෙම නැත්තම් ওই කියන එකම තමයි දැනටත් තියෙන්නේ ඒ කියන්නේ කලින් තිබුණා හැම මාස 6ක් වගේ chance තිබ්ලා දැන් ඒ නැහැ ඒවා ඔක්කොම දැන් අර පරණ විදියෙදම يعني common හැමෝට पर्सनल लोन ने कोमा ते वारिक तुनाई एक पर्सनल लोन ने का करने भी दम्म में पड़ी दम्म में अलग एक टेबल लेकर अभी इगन का ने कैसे पाई करने हैं ठीक है वारिक करने हैं टेबल वन के लगा तो अभी मेथड है करना दाना प्रोडक्ट का ओडी टर्म लोन एसटीएल अभी क्रेडिट कार्ड तो यात्रा के तरह मतलब लेस है ये तो कौन-कौन मेथड ना पेमेंट पार्ट थ्री मंथ्स मेक 90 डेज 90 डेज 90 डेज मैं हम दाने ड्यू डेट टेकिंग ओडी ना सॉरी ओड्राफ्ट ना राइट राइट මේක තමයි ටේබල් 1 මේ ඩිෆිනිෂන් එක ඕනම දැන් එතනදී මම මේ STL එක බුලට් ලෝන් එකයි මාසික වාරික තුනේ ඔක්කොම එකට ගත්තා එතන මෙන්න මේ විදිහට තමයි NPS වල පළවෙනි ටේබල් එක කියන්නේ කොහොමද ණයක් අක්‍රිය කියලා වර්ගීකරණය කරන්න කියන එක තමයි කිව්වේ හරි स्क्रीन का पेन नहीं है बोर्ड का पेन नहीं है क्या पेन है सर पेन है नहीं राइट ये तो कोटे दें अन्य पहले नहीं ये तो मापी ना साक्षात्कार कराना हुआ ये हम प्रोडक्ट्स जाती है ना टेबल वन क्या है को हम तो एक एनपीए नहीं तो क्लासिफाई कराने की है इतने इतने यहाँ तक इधर पास में क्या कोटा सेकाई दिखाई तूने हाथ रखकर कराया करना पुलवा के लगी है एक यानी खाले अनु अब दुरुटा මේක අනුකාන්ත වලට කඩා ගන්නට අපිට පුළුවන්. ඒතර ඒ කඩා ගන්න එක ක්‍රමයක් තමයි ඊළඟ එක අපි කියනවා විශේෂයෙන් සඳහා. ඒකට අපි කියනවා වර්ගීකරණ දෙක විශේෂයෙන් සඳහා. ස්පෙෂල් මෙන්ෂන් කියලා අපි කියනවා. ටේබල් 2. ඒ කියන්නේ දැන් මේ මේ ප්‍රදස්තිකම තව ටිකක් එහාට යනකොට අපි කියනවා විශේෂයෙන් සඳහන් කියලා කාණ්ඩය. ඒ මොකක්ද? OD එකක් නම් 90ත් 180ත් මාස 3ත් 6ත් 90ත් 180ත් මෙතන විතර 90ත් 120ත් දැන් රිකාණ්ඩ එක 90ත් 120ත් අතර
දවස් 30කට ගිය වැඩි කියනවා. එයා අපි කියනවා විශේෂින් සඳහන් කියන කාණ්ඩයකට වැඩ. ODA එක දවස් 90න් NPL යනවා. NPL ගිහිල්ලා තව දවස් 90ක් ඇතුළත නම් එයා කියනවා විශේෂයෙන් සඳහන් කියලා. හරිද? ඒ දෙවරි ටේබල් එක. ටේබල් එක ඊට පස්සේ එනවා තුන්වෙනි ටේබල් එක. එකට කියනවා සබ්ස්ටෑන්ඩ් උපප්‍රමාණික උපප්‍රමාණික සබ්ස්ටෑන්ඩ් ටේබල් 3 right මුලින්ම කිව්වා වර්ගීකරණය කරන එක ටේබල් 1 විශේෂයෙන් සඳහන් කරන කාණ්ඩය ටේබල් 2 තමයි තිබ්බොත් ටේබල් 3 උපප්‍රමාණික සබ්ස්ටෑන්ඩ් ඒක 180ත් 360ත් මේක මාස 6ක් 12ක් මේකේ මාස 180ක් 360ක් මෙතන 120ක් 180ක් කියලා කැඩෙනවා මෙතන දැන් අනිත් ඒවා වල චුට්ටක් වෙනස් ක්‍රෙඩිට් කාඩ් වලනේ දින 120ක් 180ක් අතර නම් ක්‍රෙඩිට් කාඩ් එකට ගන්න දෙනවා සබ්ස්ටෑන්ඩඩ් කැටගරි එකට වැටෙන උපප්‍රමාණික හරිද ඊළඟට ඊළඟ කැටගරි එක ඊළඟ කැටගරි එක අපි කියනවා අවිනිශ්චිත 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 doubtful table 4 එතකොට දැන් මේක 360 540 මේක 12 18 මේක वारिकेन या डाउटफुल कांड क्या अवसान एक लॉस मोल टेबल 5 एक यानी मित्र ना 540 के वडा वैडी ना 18 के वडा वैडी ना 18 के वडा वैडी ना 240 के वडा वैडी ना राइट देन ओय ओन्न ओय किन क्रम वेदे हरहा तमाई देन अब टेबल 1 2 3 4 5 केला टेबल पहा कभी देन එතකොට මේ ටේබල් 5ට අපිට ඕනෑම ණය මුදලක් අක්‍රීය තත්ත්වයට පත්වීම හෝ ඒ අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පස්සේ අපිට මේ කඩා ගන්න පුළුවන් තවදුරටත් වර්ගීකරණය කරන්න. ඇයි මෙහෙම කරන්නේ? එකක් තමයි අපි එයා ඉන්න තැන කොතනද කියලා බලා ගන්නවා. හා සමානව ඒ සඳහා කරන වෙන් කිරීමේ ප්‍රතිශත වෙනස් වෙනවා. ඒ වගේම තවදුරටත් ණය අය කර ගැනීමේ ක්‍රියාමාර්ග වෙනස් වීම මත වෙනස් කරන්නේ කොහොමද ඒ සඳහා අපි සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඉම්පැක්ට් එක වැඩි බලපෑම් සහිත ක්‍රමවේදයකට යනවාද කියලා තීරණය කරන්න හෙන්න පුළුවන් මෙහෙමයි අනිත් පටන් ගත්තා මේ එක මෙහෙම හඳුනගන්න එක ඊළඟට මෙහි ණයට අපි ණය නැවත සකස් කරද්දී ප්‍රතිලේඛනගත කිරීම කළ දුන්නට පස්සේ ඒගොල්ල මෙතනින් මේ පැත්තට ආපහු ක්‍රමික තත්ත්වයට ගේන්න නම් යම් කිසි කාල සීමාවක් අපිට කියනවා ඔයා ඉන්න ඕනේ. දැන් අපි හිතමු එයා බොල් ණය කාණ්ඩේ ඉඳලා රීස්ට්‍රක්චර් එකක් කරොත් අවුරුද්දක් ඉන්න ඕනේ මේ පැත්තට එන්න. අන්න ඒ වගේ තවත් අපේ ඔය සර්කියුල් එකේ දැන් ඒක මම මෙතන සාකච්ඡා කරන්නේ නෝට් එකේ තියෙනවා රික්වයර්මන්ට්ස් තියෙනවා. තොර ඒ වගේ දේවල් සඳහා මේ කියන කාර්ය බාරය නැත්නම් මේ කියන එක අපිට අවශ්‍යතාවයක් වෙනවා. ඒකට තමයි මේ වර්ගීකරණය කරන්නේ. එකක්. එතකොට දැන් අපි මේ වර්ගීකරණය කරලා ඊළඟට මේ වෙන් කිරීම කියන සර්කියුල් එකට ආවොත් ඩිරෙක්ෂන් එකට ආවොත් ඊළඟට අපි බලමු මේ ටික කොහොමද මේ වෙන් කිරීමේ ප්‍රතිශත සඳහා යොදා ගන්න කියලා. දැන් මෙහෙම හතරකට කඩා ගත්තට පස්සේ ටේබල් පහකට ගියාට පස්සේ අපි හිතමු මෙතන වෙන් කිරීම ප්‍රොවිෂන් යාදි දෙකක් තියෙනවා
එකක් තියෙනවා සාමාන්‍ය වෙන්කිරි GP විශේෂිත වෙන්කිරි SP GP එක 100.5යි SP එක 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 විදිහට වෙනස් වෙනවා ඒක මම ඊළඟට කියන්නේ හරිද සාමාන්‍ය වෙන්කිරීම කරන්නේ මෙන්න මේ හරියට මෙතන මේ කියන්නේ ක්‍රමික ණය සහ අක්‍රමික ණය SN කාණ්ඩය ඒ කියන්නේ දැන් මොනවා හරි වාගේ ණය මුදල් තියෙනවා නම් ස්පෙෂල් මෙන්ෂන් කැටගරි එකේ ඒකටයි දැන් මෙතන මෙහාන ක්‍රමික මේ ඇවිල්ලා ක්‍රමික දැන් ණය ක්‍රමික ගින් අක්‍රමික වෙන්නේ මෙතන මෙහාටද ඕනම ක්‍රමික ණය කලබට අක්‍රමික ණය කාණ්ඩේ විශේෂ සදාන් කරන කෙනෙකුට පොටසක අපි චාර්ජ් කරනවා 0.5 එක්ස්පෝෂර් එකෙන් එච්චරයි මම ගානක් එක බැලුවා ඊට පස්සේ මෙතන එහාට ඒකට අපි කියන ස්පෙસિෆික් එක විශේෂිත ණය වෙන්කිරීම කරන්න කියලා කියන මෙතන ඒක 20 25 50 100 කියලා වෙන් කරන්න කියලා කියන 20 25 කියලා කියන්නේ මෙතනදී ක්‍රෙඩිට් කාඩ් වලට 25යි අනිත් ඔක්කොම වලට 20යි එතකොට මේ කළු පාටෙන් දක්වන්නේ මම කරන්නේ SP විශේෂයෙන් සඳහන් ඒවා විතරයි මෙතනින් එහා මෙතනින් මෙහාට GP apply වෙනවා එයාම පැහැදිලි කරන්න මෙහෙම දැන් ඔගොල්ලන්ට කියනවා කවුරු හරි ණය මුදලක් දෙනවා දීර්ඝ කාලීන ණය මුදලක් ආරම්භෝගී ගියා ගෙවීම පැහැර හැරලා එයා ඉන්නවා කියනවා මුල් ණය කාණ්ඩේ මාස 20ක් ගිහිල්ලා තියෙනවා ගෙවන්න ණය මුදල මිලියන 10යි මගෙන් අහනවා මිලියන 10ක් වෙන ණය මුදල ලෝන් 10 මිලියන් බෝල් කාණ්ඩේ ටර්ම් ලෝන් 10 මිලියන් ලොස් කාණ්ඩේ මොකද්ද ප්‍රොවිෂන් එක GP එක SP එක දැන් ඔයාලට අහන ප්‍රශ්නය මට කියන්න බලන්න මේක ප්‍රශ්නේ තේරුම් ගමු ඉස්සලා ටර්ම් ලෝන් 10 මිලියන් ඉන් ලොස් කැටගරි මගෙන් අහනවා විශේෂිත සඳහන් sorry specific provision විශේෂිත වෙන් කිරීම කොච්චරද 100ට ජෙනරල් ප්‍රොවිෂන් එක කොච්චරද 100ට 100ට උත්තරේ කියන්නකෝ හරි මට කියන්නේ GP එක උත්තරේ කියද SP එක උත්තරේ කියද බලන්න ගන්න හදන්න අපි ওই ගණන් පහක් හයක් හදලා මේක පුරුදු වෙමු එතකොට අපිට පුළුවන් මේක තේරුම් ගන්න නැද්ද කියලා තවත් බලන්න ඔයගලන්ට කියන්න පුළුවන් නැත්තම් මම ටෙක්ස් කරන්න උත්තරේ ඉෂාන් කලන කසුනි හරින්දි විනාල් නදීෂික මොනවාද ඔයාලගේ උත්තර? සමීග සිකියුරිටි එක මොකක්ද දන්නේ? දැනට මම කියලා තියෙන ටර්ම් ලෝන් 10 මිලියන් ලොස් කැටගරි GP මොකක්ද SP මොකක්ද කියලා විතරයි අහන්නේ. සොරකුමක් දැන්ට මෙතන හැටියට නැහැ. උත්තරේ
සුජිත් කියනවා GP 0යි SP 100යි. බිනාලුත් කියනවා GP 0යි SP 100යි. අනිත් අයගේ උත්තර මොනවද? ඔගොල්ලෝ ඇග්‍රී වෙනවද ඒකට උත්තරේ? කසුනි? අරින්දි? උදාර කලන මොනවද උත්තර? Yes උදාරත් කියනවා සුජිත් උත්තරයි. අනිත් අය කොහමද? ඒක හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ උත්තර වෙනස්ද? නදීෂිකා, කසුනි, හරින්දි, ඔ කලන ඔය හතර දෙනාගේ උත්තර මොනවද? අරුණ, බුද්ධික, දක්ෂිණි, දේශිකා, අචිනි මොකක්ද උත්තරේ? ඉක්මනට කියන්න තේරෙන විදිහට ගන්න. මොකක්ද උත්තරේ? ඔයගොල්ලෝ ඇග්‍රී වෙනවද මේකට නැත්නම් ඩිස්ඇග්‍රීද? ඇයි GP 0යි SP 100යි කියලා මේගොල්ලෝ කියන්නේ? උත්තරේ ටෙක්ස් කරා නම් මට ලේසි. එතකොට නැත්නම් මේක මේ අපිට ඉක්මනට ඉක්මනට යන්න පුළුවන්. හරි. නදීෂිකත් කියන ඒ උත්තරේ. රයිට්? ඇයි එහෙම වෙන්නේ? දැන් අපි කියන්නේ ටර්ම් ලෝඩ්. ඉස්සෙල්ලා කල්පනා කරන්න රයිට්. මේක ඔන්න ටර්ම් ලෝඩ්. රයිට්. 10 මිලියන්. බැලන්ස් එක 10. රයිට්. ලොස් මෙන්න මේ කාණ්ඩේ. ටේබල් 5. රයිට්. එතකොට බලන්න ටර්ම් ලෝන් එකක් මෙන්න මේ කාණ්ඩේ ඉන්නවනම්. ලොස් කාණ්ඩේ ඉන්නවනම්. එයාට වැටෙන ප්‍රොවිෂන් එක මොකක්ද? එයාට වැටෙනවද GP එක? නෑ. GP වැටෙන්නේ මෙන්න මේ කාණ්ඩ දෙකේ තියෙන කියන්නේ ක්‍රමික සහ මෙන්න මේ කාණ්ඩේ තියෙන නම් විතරයි GP එක වැටෙන්නේ. නැත්නම් GP බිඳුවයි. ඊට ස්පෙસિෆික් ප්‍රොවිෂන් ඕනේ. ස්පෙસિෆික් ප්‍රොවිෂන් කීයද? 20 හෝ 25 50 100. එහෙනම් ලොස් කාණ්ඩේ නම් GP ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක 100යි. එහෙනම් 10 මිලියන් එකකින් 100 100ක් කියන්නේ මිලියන 10යි. රයිට්? ඒරු නැත්තම් මට කියන්න. මොකද දැන් සාමාන්‍යයෙන් අර කෙටි ප්‍රශ්න වලදී ගොඩක් ගැන නිසා තමයි මම මේ දාන්නේ. අකල් තේරුම් නැත්තම් මට කියන්න ආයෙ එක්ස්ප්ලේන් කරන්න කියලා රයිට්. එතකොට අපි ඊළඟ එකට අවධානයට. ක්‍රෙඩිට් කාඩ් 1 මිලියන් ඉදම් සබ්ස්ටෑන්ඩඩ්. රයිට්. යා උප ප්‍රමාණික. PSP කියන දේ. ක්‍රෙඩිට් කාඩ් 1 million substandard category upapramanika mokadda eke sp eka mokadda eke gp eka බුද්ධික මොකද 1 මිලියන් සබ්ස්ටෑන්ඩඩ් කැටගරි එකේ SP එක GP එක මම රුපියල් වලින් කියන්නම් කොච්චර රුපියල් මිලියන කීයද 1 මිලියන් ක්‍රෙඩිට් කාඩ් රයිට් ත්‍රේමක ටෙක්ස් කරන්න නැත්නම් කතා කරලා කියන්න පුළුවන්. අරුණ කියනවා SP එක 250,000. ඒ කියන්නේ GP 0යි කියනවා. හරි. අනිත් ඇයි උත්තර මොකක්ද? 1 මිලියන් තමයි අවශ්‍යයි. स्पेशल मेंशन कैटेगरी की सॉरी सबस्टैंडर्ड कैटेगरी के आई कसुनी उदार सुजीत अचिनी राइट मैं पार बड़ा खंडा रेस्पॉन्स देता इतना कोटा पहलवा क्रेडिट कार्ड ओके
එතන එයා ඉන්නේ 1 million outstanding category එක සක් මේක මෙතන හරි එහෙමනම් අපි කියනවා හරි 20 25 කියලා කියන්නේ අනිත් ප්‍රොඩක්ට්ස් වල ක්‍රෙඩිට් කාඩ් වල 25 එහෙනම් 1 million වලින් 25 150000 හරිම සිම්පල් right එතකොට දැන් හැබැයිම කල්පනා කරන්න මොකද්ද ණය නිපයුම ක්‍රෙඩිට් කාඩ් අද එච්චරනේ මෙලි තියෙන ක්‍රෙඩිට් කාඩ් වල විතරයි මේ විශේෂිත පටි පාටි යන්නේ අනිත් ඒවා ඔක්කොම එක විදිහකට යනවා right එක මාස වලින් ඉවත් දින වලින් ඉවත් අනිත් ඔක්කොම ප්‍රොඩක්ට්ස් යන්නේ ක්‍රෙඩිට් කාඩ් එක විදිහක් අනිත් එක අනිත් විදිහක් එක ඊළඟට බලනවා යා මොන ක්වැඩ්‍රන්ට් එකේ මොන කැටගරි එකේ මෙතනද මෙතනද මෙතන right ඊට පස්සේ අපි කල්පනා කරලා බලනවා right එහෙමනම් ස්පෙસિෆික් ප්‍රොවිෂන් එන්නේ මෙතනින් මේ පැත්තට ජෙනරල් ප්‍රොවිෂන් එන්නේ මෙතනින් මේ පැත්තට සහ ක්‍රනිකනායි ක්‍රනිකනායි පෝර්ට්ෆෝලියෝ එකක් මෙතන නැත්තම් ඒකටත් 0.5 කියලා ඊළඟට බලනවා විශේෂයේ සඳහන් කර විශේෂයේ සඳහන් නම් 20 25 50 100 එතකොට එක තැනකදී විතරක් 120 125 කියලා කියනවා එහෙනම් ක්‍රෙඩිට් කාඩ් වල 25යි අනිත් ඒවා 20යි මෙතන විතරයි ඒ වෙනසක් තියෙන්නේ එතන හරි දැන් අපි හිතමු මෙහෙම තව එකක් අපි ගමු STL එකක් 10 million special mention category GP කොච්චරද SP කොච්චරද STL 10 million special mention විශේෂයෙන් සඳහා නම් කීයද බලමු GP මොකද්ද SP මොකද්ද अनुरा की ना GP 5% SP 0 0.5% अनुरा yes GP 0.5% SP में है मॉडलिंग की वो तो पास था अनुरा की अरुणा तेरे उत्तर एम की अनिल तेरे उत्तर कौन है GP SP කොහමද දහනවා STL 10 million special mention yes විනාල් කියන 50000 yes නදීෂිකා 0.5 සුජිත් yes 50000 SP බින්දුවයි 50000 බින්දුවයි නදීෂිකා මෙතන GP 5% නෙවෙයි යා 0.5% right 5% නෙවෙයි 0.5% තමයි චාර්ජ් එක. ඔය මම හිතන්නේ ඒක තමයි මීන් කරන්න ඇත්තේ. right පැහැදිලි නේද? ඇයි එතන SP එන්නේ නැත්තේ? මෙන්න. මෙතනද SP apply වෙන්නේ නැහැ. මෙතන ඉහාට SP apply වෙනවා. එච්චරයි. හරිම සිම්පල්. එතකොට අපිට දැන් සමාල්ලාට කෙටි ප්‍රශ්න වලට ඕන හැටි ඇවිල්ලා තියෙනවා. අහන්න පුළුවන්. එහෙම තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා. මොකද්ද මේකේ GP මොකද්ද මේකේ SP සාමාන්‍ය වෙන් කිරීම කොච්චරද විශේෂිත වෙන් කිරීම කොච්චරද සිම්පල් right එහෙනම් දැන් අපි ටේබල් 1 2 3 4 5ක් ඉගෙන ගත්තා 6 වෙනි ටේබල් එක මොකද්ද කියලා පොඩ්ඩක් ඉගෙනගෙන මෙතෙන්ට ආපහු එමු දැන් මෙන්න මේ ටික තමයි අපි ඔය මෙච්චර කල් ගත්තේ මුලින්ම කිව්වා කාලය මත අත්විලස වර්ගීකරණේ ටේබල් 1 ටේබල් 2 කියලා කිව්වා ස්පෙෂල් මෙන්ෂන් කැටගරි එක කොහොමද හැදෙන්නේ කියලා ඊළඟට ටේබල් 3 කිව්වා සබ් ස්ටෑන්ඩඩ් කැටගරි එක කොහොමද කියලා ටේබල් 4 කියලා කිව්වා අවිනිශ්චිත එහෙම නැත්නම් ඩවුට්ෆුල් එක කොහොමද කියලා ටේබල් 5 නැත්නම් ලොස් බෝල් කියන කොටස කොහොමද කැඩෙන්නේ කියන එක තමයි අපි ඔයගෙන ගත්තේ 1 2 3 4 5 කියලා දැන් අර ඉස්සලා ඔයගොල්ලෝ කවුද කියන ප්‍රශ්නේ අහුවා වගේ දැන් මෙන්න මේක තමයි අනිත් එක පොදු වෙන් කිරීම විශේෂ වෙන් කිරීම කියලා කොටස් දෙකයි පොදු වෙන් කිරීම 0.5යි සියලුම අක්‍රීය නොවන ණය සහ අක්‍රීය තත්ත්වයේ විශේෂ
සිත සඳහන් අනුකාණ්ඩය වලට තමයි දශම පහ ගහන්නේ. ඒක තමයි අර අපි කිව්වේ ඔක්කොම ක්‍රමික ණය. රයිට්? ක්‍රමික ණය සහ අක්‍රමික කාණ්ඩේ ස්පෙෂල් මෙන්ෂන් කැටගරි එකට. දශම පහක් එනවා. රයිට්? ඊළඟට මෙන්න මේක පොඩ්ඩක් අපි බලමු. මේකේ මෙන්න මේ ටේබල් එක. ටේබල් 6 කියන එක තමයි මේක. මේක මේක ටේබල් 1 2 3 4 5 ටේබල් 6 කියන එක තමයි මේ මෙන්න මේ එකත් අපි ගණන් ගත්තා 0.25යි 20යි 50යි 100යි කියන. ඔය ටේබල් 6 එක. ටේබල් 7 එකට යන්න. නිශ්චල දේපලක්. ඔන්න දැන් අපිට එනවා සුරකුම පිළිබඳ වැදගත්කම. දැන් අපි ඔයගලන්ට මතක නම් අපි ණය ගැන සාකච්ඡා කරනකොට අපි මුලින්ම ඉගෙන ගත්ත ණයලාභී නැත්නම් ණය වර්ග ණය සුරකුම්. ණය සුරකුම් වලදී අපි කිව්වා එකතන එක්තරා ආකාරයකට ණය සුරකුම් ලබා ගැනීමේදී ඒකේ තියෙන වාසියක් තමයි ණය පැහැර හැරීමකදී වෙන් කිරීම වලදී මේ සුරකුම ලබා ගැනීමේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඒතර ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට එතනදී උකසක් ප්‍රාථමික නිශ්චල දේපලක් මත ප්‍රාථමික උකසක් නම් මෙන්න මේ කියන විදිහට අපිට කොටසක් ණය මුදලේ වටිනාකමෙන් මෙහෙම කියන කොටසක් අයින් කරලා තමයි වෙන් කිරීම කරන්න කියලා කියන්නේ. එතකොට ඒ දේපල සින්නක් කරනම් එක විදිහකටත් ඒ දේපල බදුනම් තව විදිහකටත් වෙන් කරන්න කියලා කිව්වා. දැන් උදාහරණයක් ගත්තොත් විශේෂිත වෙන් කිරීමක් කරන පළමු අවස්ථාවේදී ඒ කියන්නේ एक उपप्रमाणिक नायक ना अविनिश्चित नायक ना एक बोल नायक ना मिन्न में किया ना कांड तुमेम ना तीन ने देपलिंग सी ये हत्ते पाक कडू कराने पुलवांग वेंकरीम कराने खाली देपल सिन ना करना देपल बद्दे ना सी ये हटा कडू कराने पुलवांग उदाहरण कटे अपिहितमु अपिने अविनिश्चित नायक कांडी අර උදාහරණෙම ගත්තොත් මිලියන 10ක් වටින STL එකක් දැන් NPL ගිහිල්ලා බොල් ණයක් sorry doubtful කියන කාණ්ඩේ තියෙන සුරුකුමක් නැත්තම් එයාට වෙන් කිරීමේ ප්‍රතිශතය 50යි සුරුකුමක් තියෙනවා නම් අපි හිතමු දැන් සුරුකුම මිලියන 6යි කියලා මිලියන 6යි මිලියන 10ක ණය. එහෙනම් මිලියන 6 නම් දැන් ඉන්නේ අවිනිශ්චිත කාණ්ඩේ නම් 6න් 175ක් අඩු කරන්න පුළුවන්. මොකද 6න් 175ක් කියලා කියන්නේ මිලියන අපි හිතමු ඔව් යා 4.5 මිලියන 4.5යි. එතකොට අවිනිශ්චිත ණය බැලන්ස් එක 10යි 10න් 4.5ක් අඩු කරලා එන උත්තරේට තමයි මේ 150 ගහන්නේ. කලින් එකේ මෙහෙම අවස්ථාවක් තිබ්බේ නෑ. නමුත් දැන් අපිට ඒ chance එක තියෙනවා. එතකොට බොල් ණය හැටියටපත් වුණොත් එයා බොල් ණය හැටියටපත් වුණත් පළවෙනි වෙන් කරනකොට 75 ඊට පස්සේ මොකද කරන්නේ? පළවෙනි මාස 12 නම් 75යි 60යි 50යි 40යි සුදුසු පරිදි අඩු කරගෙන යනවා මේ ඉතින් එහාට. එයා බද්දට නම් 60යි 50යි 40යි 30යි යනවා. අරක 75යි 60යි 50යි 40යි කියලා අඩු කරගෙන එතකොට දැන් මේක දැන් අපි තව ටිකක් ගානකට යනකොට මම පැහැදිලි කරන්නම්. දැන් මේ මොකද්ද කිව්වේ? සුරකුමක් ආව ගමන්ම තත්වය වෙනස් වෙනවා. ඒක තමයි ටේබල් 7 කියලා අපි කියන්නේ. හරිද? දැන් අපි එතෙන්ට යමු අපහු. Table 7 එකෙන් දැන් ගන්න බලන්න අපිට කියනවා term loan 10 million security
term loan 20 million, security 10 million. Special mention. Substandard. Tuna. Doubtful. Plus. Then, මෙන්න මෙහෙම අවස්ථා කීපයක් තියෙනවා. එකක් තියෙනවා term loan එක මිලියන 20යි, සුරුකුමක් තියෙනවා මිලියන 10යි. එතකොට හදිසියාරියා special mention category එකේ හිටියානම් specific provision එක කීය. Substandard category එකේ හිටියානම් මේක කොච්චර. Doubtful එකේ හිටියානම් provision එක කොච්චර. Loss එකේ හිටියානම් provision එක කොච්චර. කියලා අපි නහන. දැන් විනාඩි දෙකක් අරගෙන බලන්න ඕගොල්ලෝ මේ ඉස්සලම මේ හතරට උත්තරේ මෙතනින්ම ස්පෙસિෆික් ප්‍රොවිෂන් සරකමක් තියෙන අවස්ථාව. ඉතින් එහාට අපි තව පොඩ්ඩක් යන් මේක ඔලුවට දාගත්තට පස්සේ. සාකච්ඡා කරමුද? Right. පළවෙනි term loan 20, security 10, special mention category එක නම් ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක රුපියල් කීයද? Anita agreed? උත්තර අරුණ 1 2 3 4ක් තියෙනවා 1 2 3 4ක් තියෙනවා 1ට උත්තරේ 2ට උත්තරේ 3ට උත්තරේ 4ට උත්තරේ ස්පෙෂල් මෙන්ෂන් සබ්ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් ලොස් කියන කැටගරිස් 4ක් තියෙනවා මේ 4ෙම තියෙන අවස්ථාවක SP තමයි අපි අහන්නේ කොහොමද උත්තරේ අරුණ විතරද හැදුවේ අනිත් අය හැදුවේ නැද්ද මොකද්ද ඔබලගේ උත්තර සුජිත් අචිනි කලන අනුර කාවින්දි මොනවද උත්තර අමාරු දෙක අපිට සුරකුමක් කාවින් විතරයි ආවේ සුරකුමට අපි ට්‍රීට්මන්ට් එකක් කිව්වා වෙන් කරන පළවෙනි අවස්ථාවේ රයිට් 0 1.5 3.75 රයිට් අරම කියනවා දැන් මේකද 0 මේකට 1.5 මේකට 3.75 මේකට 7.5 රයිට් ඔන්න අරුණගේ උත්තරේ රයිට් what about others කකරි හදාගන්න බෑ ඔයගොල්ලෝ
මොනවද උත්තරේ කියන්න ඔබලා ඇග්‍රීද උත්තරේ එහෙම නැත්නම් වෙනස් ඔබලා ඇග්‍රී නැද්ද අනිත් එක උත්තරේ අනුරත් කියනවා 1.5% 0% 0% 0% අනුරගේ උත්තර ඇවිල්ලා අනිත් පැත්තට ජීපී නෙවෙයි මං අහන්නේ අනුර මම අහන්නේ ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක මෙතන ඉහට කොහොමද ස්පෙસિෆික් ප්‍රොවිෂන් තියෙනවා ඈ එතකොට ස්පෙસિෆික් ප්‍රොවිෂන් 0 වෙන්න බෑ කොහොමද स्पेशल मेंशन कैटेगरी इतने स्पेसिफिक प्रोविजन जीरो है ना वानित्य है मुकद्दर करन सुजीत सहादम मुने देखो पॉइंट गैटल सागर राइट मैं भी तो मैं मुकद्दर में की वेना सुने अपने सूर्यकुमार की तरह काम नेता किसी प्रश्न आते हैं सूर्यकुमार काम का मैं मुकद्दर कराने लगा අපි ටේබල් එකේ හැටි කිව්වා සුරුකුමක් ලැබුණොත් සුරුකුමේ වටිනාකම 75 ඒ කියන්නේ බෝල් කාණ්ඩයට පත්වීමට පෙර නම් අනිත් ඕනම අවස්ථාවක කරන වෙන්කිරීමකදී ඒ ඉදම සින්නක් කරන 75 කුත් ඒක වදුනා 160 කුත් අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. දැන් අපි ගෙලින්න යන සුරුකුමට 10 මිලියන් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ස්පෙෂල් මෙන්ෂන් සබ්ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් ලොස් ඒ කියන්නේ තාම අපි මේ මූලික අවස්ථාවේ ඉන්නේ ලොස් කැටගරියේ ගිහිල්ලා මාස 12 පැන්නාම තමයි 75 අඩු වෙන්නේ නේද කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර බලමු සුරුකුමේ වටිනාකමෙන් අඩු කළ හැකි මුදල කොච්චරද? ඒ කියන්නේ මොකක්ද මුලින්ම බලනවා සුරුකුම 10 මිලියන් x 75% කීයද මිලියන 7.5ක් අඩු කරන්න පුළුවන් කියලා නේ කියන්නේ සුරුකුම 10 නම් 75 අඩු කරන්න පුළුවන් 7.5 මිලියන් අපිට අඩු කරන්න පුළුවන් කියලා කියන. ඒක පැහැදිලිද? ඔව් සර්. හරි. අනිත් එකටත් පැහැදිලිද? අපි හිතමු. එතකොට දැන් මොකද කරන්න ඕනේ මම? දැන් බලන්න ඕනේ සුරුකුමේ වටිනාකම අඩු කිරීමෙන් පස්සේ එන නව ශේෂය මොකක්ද? දැන් අපේ ගාව තියෙනවා මිලියන 20ක් අවුට්ස්ටෑන්ඩින් එකක්. ඒකෙන් අඩු කරන්නේ 7.5. net of collateral 12.5 මිලියන් තමයි දැන් ඔන්න ශේෂය. මොනවා කරන්නද කලින්? කලින් නම් මේක නැත්තම් මිලියන 20යි මේක තියෙන නිසා මිලියන 12.5ක් ආවා. ඔන්න දැන්. net of collateral ආවා. ඊට පස්සේ බලන්න special mention මේ category වල මොකක්ද කරන්නේ? अभी तो दोलहाई का संपन्न काम, आप यहाँ स्पेशल मेंशन करने करिए ना, एक ही स्पेसिफिक प्रोविजन लिखा, ये नॉट अ किये, हम कर, यहाँ पे दामारू लाती पे बैलेंस लगा रहा है, यार अनित्य का हमारू है, अभी दाना एक एक लगा खान डबल टेक, स्पेसिफिक प्रोविजन अभी क्या बताइए, हम कर स्पेसिफिक प्रोविजन लिखा स्पेशल मेंशन, सीए सुजीत की है परसेंटेज 0.5 0.5 स्पेसिफिक प्रोविजन है अनुरा की ना 20 है की अरुण की ना बिंदु है की हां बिंदु है एक स्पेशल मेंशन वाला है ना की है स्पेसिफिक प्रोविजन में बिंदु है मतलब यहां इतना पटांग है 20 50 100 වෙන්න කෙන මෙතනදී ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක බිඳුවයි. ඒකට ස්පෙસિෆික් ප්‍රොවිෂන් කියන මේක බිඳුවයි. මේක 20යි. මේක 50යි. මේක 100යි. ආන්න දැන් අපි පළවෙනි සෙට් එක මොකද කරේ? සුරුකුම බැලුවා, පිළිගත හැකි සුරුකුමක්ද බැලුවා, ඩිස්කවුන්ට් ෆැක්ටර් එක දැම්මා, වැලියු එක හරියට 1.
step 1 step 2 එකට ගිහිල්ලා කිව්වා ණය මුදලේ සුරුකම අඩු කර හැකි වටිනාකම අඩු කරගත්තා බැලන්ස් එක step 3 එකට ගිහිල්ලා බලනවා මෙන්න මේ 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 එකකට ආවේනික වෙච්ච SP එක කොච්චරද 0.20යි 50යි 100යි සුජි පැහැදිලිද හවුස පැහැදිලි හරි අනිත් අයට කොහොමද right එහෙම නම් දැන් මට කියන්නකෝ සර් තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නකෝ හරි දැන් පළවෙනි ස්ටෙප් එක පැහැදිලිද පළවෙනි ස්ටෙප් එක අපි කරන්න මොකද්ද සුරකුම බැලුවා සුරකුමේ වටිනාකමේ කීයද අඩු කරන්න පුළුවන් කියලා බලමු එතකොට සුරකුම මිලියන 10යි 175ක් අඩු කරන්න පුළුවන් කියලා කියනවා ඇයි වෙන් කිරීම කරන පළවෙනි අවස්ථාවේදී දේපල් සින්නක් කරනන් 175ක් අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේක එක ස්පෙෂල් මෙන්ෂන් එක සබ්ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් මේ ලොස් කියන මොන කැටගරි එකේ තිබ්බත් තාම වෙන් කිරීම කරන පළවෙනි අවස්ථාවට ඇවිල්ලා තමයි එන්නේ තියෙන්නේ. ඉතින් මෙහාට ගියා ලොස් එකට ගිහලා මාස 30යි ගියාට පස්සේ තමයි අපිට ගැටලුවක් වෙන්නේ. දැන් තේම එකක් නැහැ. එහෙමනම් 175ක් අඩු කරා 7.5යි සුරුකුමේ වටිනා. ස්ටෙප් 2 එකට මම ගිහිල්ලා කියනවා බැලන්ස් එක 20යි සුරුකුමක් තියෙන නිසා net of collateral value එක 12.5යි step 2 step 3 ගිහිල්ලා බලනවා දැන් specific provision එක circular එකේ හැටියට අපිට කීයද special mention නම් 0යි මේක කරන්නේ substandard නම් 20 හෝ 25 අනිත් මේක දැන් credit card නොවෙනින් හින්දා 20යි ඊට පස්සේ මේකේ 50යි මේකේ 100යි එතකොට ඒකත් අපි බලගත්තා දැන් මොකද කරන්නේ දැන් අපිට තියෙනවා net of collateral value එක මේක තියෙනවා මේක වැඩි කිරීම මේක තමයි special mention එකේ SP මේක වැඩි කිරීම මේක substandard එකේදී වැඩි කිරීම මේක වැඩි කිරීම මේක doubtful එකේදී වැඩි කිරීම මේක වැඩි කිරීම මේක loss එකේදී වැඩි කිරීම එම් බලන්න උත්තර ඔයගොල්ලන්ගේ හරියද කියලා special mention category එකේදී බිඳුවයි ස්පෙෂල් ප්‍රොවිෂන් එකක් නැහැ. සබ්ස්ටෑන්ඩ් 20% into 12.5 2.5 මිලියන. 12.5 into 50% 6.75 6.25 12.5 into 100 loss category 12.5 මිලියන. ඒක තමයි උත්තරේ. එකේ බිංගුයි දෙකේ 2.5 මිලියන් තුනේ 6.25 හතරේ 12.5 right දැන් විනාල් clear සුජිත් එමනත්තන් right clear clear අනිතයට කොහමද අරුණ උදාර සුජිත් කොහමද clear sir clear what about others dhyan lamai tika achini buddhika kohomada deshika ogulanta kavindya kalana harindi adishika ogulanta kohomada right adishika hari deshika hari right thanks kalana Achini right okay kavinda man hitana wata clear athi kiyala clear naththam apohom meka pahedili karagamma mokada meka aniwaryenma karaganna ona mokada me wage ganan samanyen apita ona tarang inda puluwa nisa right then api chuttak balamu mokak hari meke mas kar ekak ingammo credit card එක 2 million security එක අපි හිතමු 1 million බලන්න මේ ටිකම හදන්න
क्रेडिट कार्ड 2 मिलियन 1 मिलियन सिक्योरिटी का तीनों ये वाला कौन सा आपे स्पेसिफिक प्रोविजन अनुर स्पेसिफिक बिंदु आए अनुर में तो ना आपे हाने जीपी नहीं है या एसपी स्पेसिफिक प्रोविजन का अरुण गे के बिंदु आई हर कटे में तुमसे दोला है पांची एक यस इट्स 1.25 मिलियन 650 तुमसे दो है पांच सी है अरुण बिंदु है अनुरोध आप हो आंसर के चुपटक चेक कराने विशेषण दें जीपी एक देखा है जैसा 5 मिलियन है मिनिमम पर उस टाइम इन्हें कम 2 मिलियन ऊपरी में तो रानी मारे मार्डुएन लोनी तो कोटे इतने दी तब पे क्रॉस चेक कराने पड़ेगा कौन अनिता है उत्तर सर इतने तीन सिन्नक्र दे पलत दे ओ सिन्नक्र दे पलक मिलियन है पटेल सिन्नक्र अच्छी दी उत्तरे बलन जीरो सब स्टैंडर्ड 0.0625 डाउटफुल 125 लॉस ओके 0.25 हमें परसेंटेजेस नहीं मैं वैडिकल लगता हम अच्छी नहीं बलन वैडिकल लत इन्हें मैंने मेरे वाली उत्तर दिखा दी क्या आप डबल चेक करना चाहिए पिनाल गे का मंगीता नो हरी और उनके कलिंग उत्तरे में एक हरी कौन दानित है टा सुजीत है दुआ दर बुद्धि का देशी का उगल को हम दर असुनी आलना हरिंदी अल साधन है राइट सुजीत हाँ युवा उत्तरित राइट अभी बालम मुखाद्य तेंदी अभी कराना हूँ मूलिंग माफी आना वा मुखाद्य सूरकुम देवल සින්නක්කර මිලියනයක් රයිට් එහෙනම් පළවෙනි ස්ටෙප් එක අපිට බලනවා එක වැඩි කිරීම 175 එහෙනම් 850000ක් අයින් කරන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියන්නේ 1 million into 75000 ඒක තමයි ඩිඩක් කරන්න පුළුවන් amount එක කොහොමද දෙක අපි බලන net of volatility value කොච්චර මිලියන දෙක අඩු කරනවා 0.75 මිලියන එහෙනම් 1.25 මිලියන एक तमाय दें अभी बात फाइन इलाक पे आंदर स्पेसिफिक प्रोविजन ने का कुछ चल रहा है क्रेडिट कार्ड
බිඳුවයි මෙතන 20 නෙවෙයි 25 ඇයි ක්‍රෙඩිට් කාඩ් 25% අනිත් එක 50යි 30 ඒක වෙනසක් නැහැ ක්‍රෙඩිට් කාඩින් ද පොඩි වෙනසක් වුණා 25 බිඳුව 25 50 30 තියෙනවා දැන් මොකද කරන්නේ අපි දන්නවා net of quality value එක 1.25යි ඒක වැඩි කරනවා බිඳුව එතකොට ස්පෙෂල් මෙන්ෂන් එකේදී බිඳුව 0.25 විභාගයට සාමාන්‍ය කෙටි ප්‍රශ්න වලටත් මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේකෙන් තව එහාටත් පොඩ්ඩක් යන්න ඕනේ මේකේ. බලන්න මේකේ ගැටලුවක් තියෙනවද කියලා. සර් පොඩ්ඩක් ආ එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි. දැන් අපි මුලින්ම දෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක් 2 මිලියන. ඊළඟට දෙනවා සුරකුමත් සින්නක්කර දේපලක් මිලියනයක්. ඊට පස්සේ අපෙන් අහනවා හදිසි හරි මෙයා ස්පෙෂල් මෙන්ෂන් හිතුව ප්‍රොජෙක්ට් එක කීයද? සබ්ස්ටැන්ඩඩ් හිතුව ප්‍රොජෙක්ට් එක කීයද? doubtful into provision එක කීයද loss into provision එක කියලා ගණන් හතරක් අපි ගන්නවා. ඉතින් අපි මුලින්ම කරන්නේ මොකද්ද? සුරකුම පිළිගත හැකිනම් ඒ සුරකුමේ වටිනාකම කොච්චරක්ද කියලා බලනවා ණය මුදලෙන් අඩු කරන්නට පුළුවන්. ඒක අපි දන්නවා මිලියනයක් වටින සින්නක්කර දේපලක් නම් කලවිනිම වෙන් කරන අවස්ථාවේ කියන්නේ මෙතන හිටියත් මෙතන හිටියත් මෙතන හිටියත් මෙතන හිටියත් 75ක් අපිට අයින් කරන්න පුළුවන් කියලා කිව්වා. මිලියන 75 අඩු කරා පස්සේ 750000 කියලා එනවා අඩු කළ හැකි මුදල. ඒක පැහැදිලිද? ඔව් සර්. රයිට්. ඊට පස්සේ 750000 වහම අපි මොකද කරන්නේ? ක්‍රෙඩිට් කාඩ් එක අවස්ථෑන්ඩින් එක මිලියන 2යි නා සුරකුමේ වටිනාකම අඩු කරාට පස්සේ net of collateral සුරකුම අඩු කිරීමෙන් පස්සේ ශේෂය මොකක්ද? एक देखें गणना करना दशम हाथाई पाहा इकाई दशम देखाई पाहा एक तभी दें दाना ईलंगर तुम में नहीं पिएवरा कि बालनवा मैंने में कैटेगरी इस वाला क्रेडिट कार्ड देखा कि बुनोत विशेषित वैंकिरी में प्रतिशत एक कुमाक्द विशेष है साधारण गत तो एसपी एक क्रेडिट कार्ड तुना अनेक तेवर तुना बिंदु है उपप्रमाणिकना doubtful නම් 150. bold නම් 100. දැන් වෙන් කිරීමේ ප්‍රශ්නෙත් අපි අඳුරගත්තා. දැන් අපි දන්නවා net of collateral එක මෙච්චරයි නම් වෙන් කිරීම ප්‍රශ්නෙ මෙච්චරයි නම් මේක වැඩි කිරීම මේක තමයි මේ අවස්ථාවේදී වෙන් කිරීම. මේක වැඩි කිරීම මේක තමයි මේ අවස්ථාවේදී වෙන් කිරීම. මේක වැඩි කිරීම මේක තමයි මේ අවස්ථාවේදී වෙන් කිරීම. මේක වැඩි කිරීම මේක තමයි මේ අවස්ථාවේදී වෙන් කිරීම. පැහැදිලිද? වෙන් කරන පළවෙනි අවස්ථාවේදී තව ඉස්සරහට තරංගද තියෙනවා නමුත් අපි හිතමු බදුනා එළීම 160. එතකොට එකෙන් 160 එකෙන් 106 යි අඩු කරන්න පුළුවන් කියන එක තමයි ඒක. හරි. ඊළඟට මෙන්න මෙහෙම එනවා. මෙතෙන් දෙන්න පුළුවන් personal guarantee. credit card 2 million personal guarantee of 1 million. දැන් මොකද ගත්තේ? security එක නොසලකා හරිනවා. security එක නසලකා හරිනවා හරියට හරි පර්සනල් ගැරන්ටි එකක් ආවොත් ඒක පිළිගත හැකි සුරකුමක් නෙවෙයි එහෙමනම් අඩු කරන්නට බෑ හරි එතකොට මේ වගේ එක වැඩි කිරීම කියන මෙතන දාන්න බෑ මොකද පර්සනල් ගැරන්ටි 1 මිලියන් කෝපරේට් ගැරන්ටි 1 මිලියන් ආවොත් මෙතන අඩු කරන්න බෑ එහෙමනම් මේ බැලන්ස් එකේ වෙනසක් වෙන්නේ නෑ අර කලින් වගේම දෙක වැඩි කිරීම මෙන්න මේ පර්සන්ටේජ් 2 මිලියන් ඊට මේ ත්‍රි එක වටනාකම එක දෙයක් ඊළඟට අපි හිතමු ඔතෙන්ට ආව කියලා
කොටස් ආව ෂෙයාස් ආවොත් ඒකෙන් අඩු කරන්න පුළුවන් වෙනදකල වටිනාකම 90ක් අපි දැන් මෙතන තියෙන කොටස් මිලියනක් තියෙන කලම්බු ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන කොටස් වෙනදපලේ තියෙන මිලියනක් වටිනා කොටස් තමයි සුරුකුම් හැටි කරන් දෙන්නේ කියලා එතකොට ඒක වෙනුවට ඒ දෙන ප්‍රතිශතය 90යි මෙතන 90ක් අඩු කරන්න කැෂ් ආවොත් 100ක් අඩු කරන්න ඒ වගේ තමයි ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා ඒක මම ෂෝට් නෝට් එකේ දාලා තියෙනවා එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ රයිට් මොකක්ද මේ සුරුකුම් දීපලද දීපල නම් ඒක සින්නක් කරද ඒක බදුද එහෙම නැත්නම් දීපල නොවනවද ඒක කෑෂ්ද ඒක රත්තරන්ද ඒක කොටස්ද ඒක පුද්ගලයාපද ආයතනිකයාපද ඒ 90% වෙනස් වෙනවා හැබැයි කල්පනා කරන්න ස්ටෙප්ස් ටික පළවෙනි ස්ටෙප් එක මොකද්ද සුරුකුම පිළිගත හැකිද නැද්ද පිළිගත හැකි නම් අඩු කරන වට්ටම කොච්චරද එක දෙක තමයි අඩු කරන වට්ටම 90 net collateral exposure පක්කමේ වටනාත්ම අඩු කිරීමේ පසුව එන ශේෂය එක තුන මොනවද විශේෂිත වෙන් කිරීමේ ප්‍රතිශත හතර මේක වැඩි කිරීම මේක උත්තර උත්තරය පැහැදිලිද සමහරවිට තවත් පාස්ටර් පස්සල අපිට අමාරු කරලා තියෙනවා මේක දීපල සුරකුම් ඔක්කොම හරි කියන ගමන් ඒගොල්ලෝ කියනවා මේ වැලියුේෂන් එක කරලා තියෙන්නේ 2013 වැලියුේෂන් එක කරලා තියෙන්නේ 2015 අන්න අපි දැනගන්න ඕන දෙයක් එතකොට අපි දැනගන්න ඕනේ සාමාන්‍ය දීපලක් නම් සාමාන්‍ය ණයක් නම් දීලා තියෙන්නේ වක්කම් වලට එරෙහිව වැලියුේෂන් එකේ කාල සීමාව අවුරුදු 3කට මෙපිටින් වෙන්න ඕන. ඒක නිවාස ණයක් නම් 4කට මෙපිටින් වෙන්න ඕන. දැන් 2013 වටිනා වැලියු කරන ලද ප්‍රොපර්ටියක් කියලා මෙතන දීපු ගමන් අපි ඉන්නේ 2020. 21. සුරකෝ පිළිගත නැහැ. ඉන්න අකරද බදුද ඉරෙස්පෙක්ට් හැබැයි 2018 කියන එකක් දුන්නා අවුරුදු 3කට මෙපිටින් කියන අපි දිනිය බැලුවොත් අපි 2019 මේ කියන්නේ 19 2021 අවුරුදු 3කට කලින් 2018 නිවාස නැත්නම් අවුරුදු 4කට කලින් එහෙනම් සුරුකුම පිළිගත හැකියි අන්න ඒ වගේ පොඩ්ඩක් වෙනස් කරලත් අපිට දෙනවා පාස්වර්ඩ් පර එකක් එහෙම තියෙනවා මම මේ නිකන් කියන්නේ දැන් ඔයගොල්ලෝ බැලුව බලමුට රයිට් බැලුවා දීපල ඉන්නක් කරද බදුද ඒ සුරකුමක් නම් ඒක දීපලයක් නම් කවද්ද අක්සෙල් කරලා තියෙන්නේ සාමාන්‍ය ණයක් නම් අවුරුදු 3ක් නිවාස ණයක් නම් අවුරුදු 4ක් ඒ යටතේ එතෙන්ට දැම්මා පර්සන්ටේජ් වෙන් කරන පළවෙනි අවස්ථාවේ නම් වෝල් කාණ්ඩයට පැමිණෙන්නේ 75ක් අඩු කරන්න පුළුවන් ඒක ස්පෙෂල් මෙන්ෂන් වුණා substandard වුණා doubtful වුණා loss පළවෙනි මාසේ 12 නම් 75 කඩු කළ හැක. ඉතින් එහාට යනකොට තමයි ඔන්න කාර්කා කාරණා වෙනස් වෙන්නේ. බදු නම් මෙතන ඉකියත් මෙතන ඉකියත් මෙතන ඉකියත් මෙතන ඉකියත් පළවෙනි දොළොස්වෙනි මාසේ තුර නම් 60ක් කඩු කරන්න පුළුවන්. හරි. ඊළඟට අජුටක් ඉස්සරහට යන්න කලින් මේකේ මොනවා හරි ගැටලු තියෙනවද? මේ කාක් කරපේගේ ගැටලු. ඕන දෙයක් අහන්න. මොකද හරියට කන්සෙප්ට් එක දාගන්න.
හරි ඊළඟට අපි ගහනවා ප්‍රශ්නයක් ටර්ම් ලෝන් එකක් දීපලක් සින්නක්කර දීපලක් හෝ බදු වෙන අවස්ථාවක ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක කොච්චරද හැබැයි යා දැන් ඉන්න ලොස් කැටගරි එකේ 24ක් 36ක් අතර 24ක් 36ක් අතර යයි බලන්න උත්තරේ මොකද්ද ලොස් ඛණ්ඩය මාස 24ක් 36ක් අතර තියෙන ණය මුදලකට දීපලයක් තියෙනවා මිලියන 10ක් වටින ටර්ම් ලෝන් එකක් මිලියන 20ක එක්ස්පෝෂර් එකක් තියෙන්නේ ඒ ටික තමයි මම කියන්න අරුණ දැන් ටර්ම් ලෝන් එකක් මිලියන 20ක් තියෙනවා සුරුකුම මිලියන 10යි ලොස් කාණ්ඩයේ 24ක් 36ක් අතර තියෙන්නේ එයාට ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක කොච්චරද ඒ දීපල සින්නක් කරන ඒ දීපල බදුනා ඒක තමයි මම මේ දැන් මේ මොකද පෑන් එච්චර ලී වෙන්නේ ඒක දාන්න ඉන්න පුළුවන් ද උත්සාහ කරන්න මුලින්ම අපි බලමු දීපල සින්නක් කර අවස්ථාවක බෝල් කාණ්ඩයට පත්වි 24ක් 36ක් අතර කාල සීමාව තුල තිබෙන මිලියන 20ක් වටිනාකමක් තියෙන ණය මුදලක් ලබා දෙන අවස්ථාවක මිලියන 10ක් වටිනා දීපලකට එරෙහිව මොකද්ද විශේෂිත වින්දිරිය පේනවනේ විනාන් මේක තමයි 12 24 ත් කාණ්ඩේ නම් 160 ක් ලු 150 ක් 12 24 ත් නම් percentages දෙක අරුණ කියනවා එකක් 560000යි අනික 625000යි කොහොමද අනිත් පැයට උත්තර විනාඩියක් කරගෙන හදන්න विसी
24 to 36. අනිත් අය මොකද උත්තර කොහමද? මාරු දෙක. සුජිත් මොකද වෙන්නේ? සර් 625000 හරි. හරි. අනිත් එක තමයි අනිත් එක වාට අන්න මොන උත්තරේ? ඊට වඩා වැඩි වෙන්න ඕනද වාට? लॉस कैटेगरी के अभी इनमें लॉस कैटेगरी के इनमें अरे स्टेप्स ठीक है पिया पहले विनी स्टेप पे कर देविनी स्टेप पे कर तू मिनी स्टेप पे पहले विनी स्टेप पे कर मुकाद्दे इस साल हम बालें हुआ मेक पीलीगत है कि सुरक्षा अपना ए पीलीगत है कि सुरक्षा इन आडू कराने टपुलवा वैल्यू वेक कोच्चर दिया वाया गांडे यान्य तें कापी क्यों आमे कर अरे ये कभी तुम सीन ना कर गे आये एक कर बेटी बिन्ने सीन ना करना लैंड का थे राइट कापी विषय हतरा तीसरा कतर ना गाडू करने पसंद है जी किये द सी ये टा हत्या पाया द हैंडर द पना हाद सुजीत पना पना चिन्ना करना सीधा तरह दिशा ये की मांगी साले पना तीन पना पना है इसे पहले मत आप हो सीधा यस यू आर करेक्ट सीधा तरह दिशा है ना पना है ना दहाई सीधा तरह पना अरे तर 5 मिलियन ने दादू कराने बोला अमाउंट का एक हाथ दो बोला अंतर पढ़ा सीन नक्कर दे पला लैंड के वरना का मिलियन दहाई ना सीधे पनहाई मट दादू कराने बोलो तो बोलता दहाई एंड पनहा के लिए अंत 5 मिलियन मट दादू कराने बोलो राइट दें मट दिया अंदर देखा यह मना ने कोलेट्रल वैल्यू को चल रहा नेट एक्सपोज़र कोलेटरल का आडू कराट पास से 1.5 15 million आडू कराट पूरा में 5 million 15 million आलो भाई अन विश्व आडू की रीम पाह 15 million देवनी स्टेप पे का था तुमने नी स्टेप पे का मुकाद लॉस किया ना खान दे प्रोविजन ने तो किया ना क्या टेंथ शुरू को में अनुकरण तो बोला बटन आगे होया गया था एक्सपोज़र के ए बटन आगे मारू कर ला नेट कोलेटरल वैल्यू भी होया गया था तुमने नहीं स्टेप पे कर लॉस कहाँ दे ना वेन करने प्रतिशत ए होया गया ना किया लॉस से क्या किया 100% हाँ 100% 100% दें बुका दूँगी मैं तो वैरी की रीमन मैं ये मने देखना हूँ इन की रीमन क्या किया है ये ना पहला वही तो बारान वैरी दुनिया काट की अभी अमित कर मु देख पलक नेता
ලෝන් එක 20 නම් 100යි 20 මිලියන. තා කරට දෙයක් නැහැ. දේපල අවගම වෙන්කිරීමේ ප්‍රමාණය අඩු වුණා. කොහොමද උනේ? ස්ටෙප් 3යි. පළවෙනි එක සොරකම පිළිගත හැකද? ඔව් දේපල. සින්නක් කරද? ඔව්. මොන කාණ්ඩයේද? බොල් කාණ්ඩයේ පත්ති 24 36යි. ඔව්. වෙන්කිරීමේ ප්‍රතිශතය 50. 10 බැලි කිරීම 50. 5 මිලියන් අඩු කරන්න පුළුවන්. ස්ටෙප් 2. ලෝන් එක්ස්පෝෂර් මයිනස් property collateral value 20 අඩු කිරීම 5 15 තුන්වෙනි ස්ටෙප් එක loss කාණ්ඩේ වෙන් කිරීම ප්‍රතිශතය 100%යි 15 වැඩි කිරීම 100 මිලියන 15යි උත්තරයි ඒ explanation එක පැහැදිලිද හරි අනිත් අයට කොහොමද පැහැදිලි සර් right එහෙනම් අපි මේක දෙවෙනි ස්ටෙප් එකට හදලා ඉන්නේ ලීස් දැන් ඔය කතන්දරේමයි property එක ලීස් ලීස් හෝල්ඩ් රයිට්ස් සුජිත් ඒක වෙන් කිරීම ප්‍රතිශතය කීයද ලීස් හෝල්ඩ් රයිට් නා 40යි 40යි අන්න මේක 50යි නම් ඒක 40යි දැන් ඒක ඇත්තට අමාරු එකක් නෙවෙයි බලන්න මේකම ඇප්ලයි කරලා උත්තරේ කියන්න බලන්න අල්ලන්න අපි තව මේක හදලා තව එකට මුවෙමු බලන්න ටර්ම් ලෝන් 20 ලෑන්ඩ් 10 ලොස් කැටගරි එකේ 24 36 කාණ්ඩේ දැන් දේ ප්ලීස් 16 නේද සර් මිලියන බලන්න මට yes 16 නේ 16 හරි ගන්න මොකද 10 වැඩි කිරීම 140 කියන්නේ 4 මිලියන net quality value එක 24 ගියාම 16යි 16 into 100 16 මිලියන පැහැදිලිද එතකොට දැන් අපි හැමලේම කල්පනා කරන්නේ මේ ස්ටෙප්ස් තුනකට තමයි යන්නේ කොහෙද අපි ඉන්නේ 24 36 කාණ්ඩේ දැන් මොකද්ද ඒක කරා right කාණ්ඩ දෙක පැහැදිලි නැත්තේ කලන එක ඕකේද ඕකේ සර් right විනාල් ඕකේ අචිනි ක්ලියර් කො අනිත් අය සුජිතත් ඕකේ අනිත් අය කොහොමද තත්ති ඔගොලු සද්ද නැතු ඉන්නේ ඔගොලු වැඩේ දන්ද උදාර කොහොමද අසුනි අදීෂිකා හරින්දි බුද්ධික අචිනි අචිනි හරි කිව්වා නේ right right harindi okay very good right එතකොට ඕක තමයි අපිට අහන්න පුළුවන් උපරිමම කතන්දරේ right ඒ කියන්නේ සමහර වෙලාවට කෙටි ප්‍රශ්නකට අපි අහන්න පුළුවන් මෙහෙම ප්‍රය මුදලක් තියෙනවා මේ විදිහට සොරකමක් තියෙනවා ඒක සින්නක් කර යා ලොස් කාණ්ඩේ පත් වෙලා 12 මෙහෙම කාණ්ඩේ ඒක චුට්ටක් දැන් ටේබල් අපි දැන් හතක් පාඩම් කරගන්න ඕනේ එක කියන්නේ මොකද්ද වර්ගීකරණය එක ඒක ඉස්සි අමාරුවක් නෑ මම නිකන් just a recap එකක් කරන්න මේම ප්‍රොඩක්ට්ස් එකක් තියෙනවා ප්‍රොඩක්ට්ස් 90 දවස් 90ද මාස 3ද 90 අපි ඔන්න ටේබල් 1 ඉගෙන ගත්තා ටේබල් 2 කියලා කියන්නේ මේ 90 වුණාට පස්සේ තවදුරටත් මේ ණය වර්ගීකරණය කරනවා ඉදිරියට ඒක මෙහෙම කාණ්ඩ හතරකට යටත් කරනවා ඒක අපි කිව්වා ස්පෙෂල් මෙෂන් සබ් ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් බොල් එතකොට ඒක ගහපු ගමන් අපි දන්නවා ODTL STL කියන ඔක්කොම එක විදිහකට CC එක दशम ඕනම ණයකලඹක ඒක 0.5යි සියයට. දැන් ඊළඟට අනිත් කාරණා තුන අනිත් සෙග්මන්ට් තුනටම ගියාම ඒකේ 20 50 100 25 50 100 ක්‍රෙඩිට් කාඩ් නම් එචරයි. එතකොට 20 50 100 අනිත් සියලුම 1 2 3 කියන කාණ්ඩ හතරෙනි කාණ්ඩෙට විතරක්
विशेषित प्रतिशत प्रमाण ඒ අනුව මොකද පළවෙනි ස්ටෙප් එක අපි කරනවා සුරුකුමේ වටිනාකමෙන් percentage එක apply කරලා අඩු කරන්නට පුළුවන් සුරුකුමේ වටිනාකම හොයාගන්න. ඒක ඒක බදුද සින්නක් කරද එක එක දේවල් අනුව වෙනස් වෙනවා. ඒක stage 2 set 2 net collateral value. ඒ කියන්නේ ශේෂයෙන් සුරුකුමේ වටිනාකම අයින් කරලා එන exposure එක අපි කියවා NCV. තුන්වෙනි එක මේ කියන ප්‍රොපොසිෂන් එකේදී ප්‍රපංචයේදී අපි ඉන්නේ කොතනද මෙතනද 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 අනුව ස්පෙસિෆික් ප්‍රොපොසිෂන් percentage එක දාගන්න ඕනේ 20ද 25ද 50ද 100ද ඊට පස්සේ මොකද කරන්නේ ඒක වැඩි කරනවා මේකෙන් උත්තරේ එනවා ඒක ඕක තමයි අපිට උපරිම අහන්න පුළුවන් කලබලයක් නැහැ ගාන හම්බුණාට පස්සේ හොඳට කල්පනා කරන්න ඕල් කාණ්ඩයට පත්වි පළවෙනි මාස 12 प्रश्न मोरटोरियम හැම වෙලෙම මේ ස්ටෙප්ස් හතර අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලෙම අපි පළවෙනි එකෙන්ම ගන්නවා සුරකුම පිළිගත හැකිද නැතිද. ඒ අනුව සුරකුමේ වටිනාකම මොකක්ද කියලා හොයාගන්නවා. දැන් අපි හිතමු සුරකුමක් නැත්තම් ස්ටෙප් 1 0. ස්ටෙප් 1 එකක් නැහැ. ස්ටෙප් 2 එක සුරකුමේ වටිනාකම හොයාගත්ත ගමන් net collateral value එක හොයාගන්න ස්ටෙප්ස් 2. ස්ටෙප් 3 basically මේ මෙතන අපි දාගන්නවා අදාළ විශේෂිත වින්කිරීමේ ප්‍රතිශතය. හතර එදෙනි ගුණිතය. එච්චරම තමයි ස්ටෙප්ස් හතර දාගත්තකම වර්ධින්නේ නැහැ. මොකද එතකොට දැන් මම එහෙම කියන්න හේතුව මුගත් වෙලාවට සුරකුම ක්වොලිෆයිද නැද්ද කියලා බලන එක වටිනවා. නැත්තම් අපි මේ කොනේ ඉඳන් හදාගෙන ගිහිල්ලා බලුවම සුරකුම පිළිඅරගෙන නැහැ. ඉතින් හරි මහන්සියක් වෙලා අපරාධයි. දැන් අර මම කිව්වේ දේපලක් තියෙනවා 2010 වටිනා වැලියු කරපු කියලා දැනගත්තකම ඩුක් කළේ පැත්තයින් කරා. ඒ බිඳුව සුරකුම ගන්න. එතකොට ටක්කල් ප්‍රතිශත ඉන්ටු එක්ස්පෝෂර්. ඒ නිසා මේ ප්‍රොච් එක යනකල ලෙස. වෙන මොනවා ප්‍රශ්න? අනිතර මොනවද තියෙන ප්‍රශ්න? නැත්තම් ක්ලියර්ද?
උනතින් සුජිත් ඔකේ නේද සර් මේ සුරකුම් දෙක තුනක් තියෙනකොට ඔව් ඒ දෙක තුනේම percentages අඩු කරලාද මේ එහෙම කරන්න පුළුවන් මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් අපි හිතමු සමහර වෙලාවට අපි දැන් සුරකුම් දෙක තුනක් තිබ්බොත් ඔය දැන් ඒ වටිනාකම් ඔක්කොම ගන්න බෑ හොඳ ප්‍රශ්නයක් වහුවේ අපි හිතමුකෝ දැන් මේ මිලියන 10 කවර් කරලා තියෙනවා කියලා දැන් මේ ටර්ම් ලෝන් 20 සුරකුම මිලියන 10 කියලා ඔය මිලියන 10 තියෙනවා මිලියන 5ක් පේපර් මිලියන 3ක් කෑෂ් මිලියන 2ක් ස්ටොක්ස් කියලා හිතන්නකෝ එතකොට අපිට දැන් ඒ තුනේ දැන් මිලියන 2කට අදාළ ස්ටොක්ස් ටිකෙන් විතරයි කවර් කරන්න පුළුවන් ඇයිද ඒ කියන්නේ නැත්තම් කාටද කියන්න පුළුවන් රයිට් දැන් මේ සුරකුම් තියෙනවා මේ කෑෂුත් තියෙනවා මේවත් තියෙනවා කියලා ඒ තුනම එකතු කරලා ෆුල් වැලියු එකට යන්න බෑ අපේ ටෝටල් කවරේජ් එක ප්‍රමාණිත කරලා යන්න පුළුවන් දැන් අපේ කවරේජ් එක මිලියන 10 කියන්නකෝ කවර් කරලා තියෙනවා හරි කවර් කරලා තියෙන ප්‍රොපර්ටිස් තුනකින් නම් අපිට යන්න පුළුවන් ඒ තුනේ එකතු අපිට අපිට 20ම කවර් කරා කියලා එක්සැම්පල් එක 20ම කවර් කරා කියන්නකෝ ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා කියලා ප්‍රොපර්ටිස් තුනක් හරි තුන හරි දැන් අපි හිතමු හැබැයි ප්‍රොපර්ටි වැලියු එක එකක තියෙනවා 15ක් තව එකක 10යි තව එකක 5යි ප්‍රොපර්ටි වැලියු 30ක් තිබ්බට අපිට 20 පනල යන්න බෑ මොකද මෝගේජ් බොන්ඩ් එක ගහන්නේ අපි අර බයිෆෝකේෂන් කියලා කර දන්නවා නේද ඒ කියන්නේ ඒ තුනේ වටිනාකම 20 වෙන්න ඕනේ මෝගේජ් බොන්ඩ් එක 20යි කැලේ තුනකට යන්න පුළුවන් වැලියු එක ගොඩක් තියෙන්න පුළුවන් මිලියන 100ක වැලියු එක තිබ්බත් බොන්ඩ් වැලියු එක තියෙන පහට නම් මෙතෙන් යන්න පුළුවන් 5යි මොකද නැත්තම් වෙන්නේ අපි සමහර වෙලාවට අර ඒ කියන්නේ දැන් ප්‍රොපර්ටි තුනක් අතර තියෙන්න ඕනේ ඔය නැත්තම් අපිට මුගක් වෙලාවට අපි ප්‍රොවයිඩ් කරන්නේ නැහැ කියලා මේ අනිත් පැත්තට යන නිසා හැබැයි අපි අනිත් පැත්තට ගත්තොත් අපි මේක ප්‍රොපර්ටියක් විතරයි තියෙන්නේ කියලා එක ප්‍රොපර්ටියක් තියෙන්නේ ඒක වටිනාකම අපි හිතන්නකෝ මිලියන 30යි කියලා අර වගේ බොන්ඩ් මොකුත් නැහැ 30 මිලියන් තිබ්බොත් ඔන්න 30 මිලියන් වලින් ඔයාලා අනිත් පැත්තට ගන්න පුළුවන් පොදාට බොන්ඩ් එකක් ඒ ගන්නට ඔයාලට ගහගන්න පුළුවන් නිසා හැබැයි හතර පහක් සිකියුරිටිස් තිබ්බොත් අපිට දැන් මේකිනු තුපරේරන් අරගෙන තුපරේරන් මේකිනු තුපරේරන් යන්න බෑ ඒතු නීති අනුකූලව අපි දැන් ක්ලේම් කරන්න ගියාට පස්සේ එක්කෝ එක يعني අපි බොන්ඩ් වැලියු එකට අනුව විතර ක්ලේම් කරන්න පුළුවන්. දැන් අපි දන්නකෝ නැත්නම් කෑෂ් අපිට තිබ්බ කියලා මිලියන 10ක් තිබ්බට අපි ලියන් කරලා තියෙන මිලියන 4යි නะ. ඒ මිලියන 4ෙන් තමයි මේ කාර්යභාරය කරන්නේ. ඉතුරු 6. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඩේටා ඔෆ් සෙට් එකක් දාලා වෙන මොනවා හරි දෙකින් ගන්න පුළුවන්. නමුත් සුරකුමට බද්ධ කරලා තියෙන අපි තු මිලියන 4යි නะ. ඒ මිලියන 4 තමයි කම්පිටිෂන් එකට ගන්න. එම නැතු දැන් එක ප්‍රොපර්ටියක් විතරක් වගේ තියෙනවා නම් මේ බොන්ඩ් එක උඩින් ගහලා අන්න ඒකේ වැලියු එක උඩින් ගන්න පුළුවන්. දැන් මේක සමාන අවස්ථාවක් නම් වල වෙනවා. අපි හිතමු මේ අනිත් පැත්ත උනා කියලා. ටර්ම් ලෝන් එක 10යි. ලෑන්ඩ් වැලියු එක කියලා 20ක් කියලා. එතකොට සමානලාට ප්‍රොවිෂන් එක දෙන්න ඕනේ නැති වෙනවා. ඇයි? අරක වැලියු එක වැඩි නම්. එහෙම කරන්නත් පුළුවන් අපිට. එහෙම අවස්ථාවක් තියෙනවා. සර් දැන් 20 මිලියන් ලෝන් එකේ අපි හිතමු ප්‍රොපර්ටි 5 තියෙන්නේ, කෑෂ් 5 තියෙන්නේ කියලා. කෑෂ් ෆයිල් එක ප්‍රොපර්ටි 15ක් තියෙනවා කියලා හිතනවා. නෑ ප්‍රොපර්ටි 5 කියන්නේ. ඔව් හරි. හරි. එතකොට 10 මිලියන්. එතකොට අපි අඩු කරන් අපි මේ සුද්ධ වටිනාකම විදිහට 10 මිලියන් ගන්නෙ. ආ එතන අඩු කරන්න කොට නෑ. අපිට අඩු කරන්න පුළුවන් අතන 100%ක් අයින් කරන්න පුළුවන් කෑෂ් වලින්. ඕකේ. අරකින් 75ක් අඩු කරන්න. ඊට පස්සේ ඉතුරු ගාන තමයි ගන්නෙ නේ. ඔව් 5 වලින් 75. මොකද ප්‍රොපර්ටි එකෙන් අපිට අයින් කරන්න පුළුවන් 75% නේ. 5ෙන් 75යි. අරකින් 5ෙන් 100%යි. ආ ඕකේ. එතකොට ඉඳ කරු කර. ඒ වගේ බයිෆෝකේට් කරලා ගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපිට දීලා තියෙන වටිනාකම් වලින් අපි දැන් අපි අර වැඩි හිතන්න ඕනේ නෑ. සුරකුම් ජාති හතරක් තිබ්බොත් ඒ හතරේ වටිනාකම් අපි දීලා තියෙනවා නะ. ඒ වටිනාකම් වලට අදාළ ප්‍රතිශතය. සුරකුම් ගම් කෑෂ් ගත්තොත් 100ක්, ෂෙයාර්ස් ගත්තොත් 90ක්, සින්නක් කර දීපලක් තිබ්බොත් 75ක්, බදු දීපලක් තිබ්බොත් 60ක්. සුරකුම් හතරක් තිබ්බ කියන්නේ වටිනාකම් වැඩි කිරීම percentage 30යි. අයින් කළා ඒක තමයි මේ මෙතෙන් මේකේ මෙහෙම අද ප්‍රශ්නයක් වයරුයි වෙන මොනවද තියෙන්නේ තව පොඩි දෙයක් මේ දැන් මෙතන අපි අරන් තියෙන ODT term loans තොර ක්‍රෙඩිට් කාඩ්ස් ඒ වගේ ඔක්කොම direct facilities නේ indirect facilities වලටත් මේක බලපානවාද මේ NPA නෑ indirect කියලා ගත්තොත් ඇත්තටම indirect වලට අපි indirect එකක් NPL යන්නේ නැහැ නේ ගොඩක් කාලවලට නේ ඒක direct වුණොත් විතරයි මෙතෙන්ට එන්නේ exposure එක account එන්නේ එතකොට balance sheet exposure එක ගන්නේ direct වුණොත් විතරයි expire වෙද්දී ඒක direct වෙනවනේ ඊට පස්සේ බලපන්න. Yes. අනිවාර්යෙන් දැන් ගන්න බෑන්ක් ගරන්ටියක් claim කළොත් yes. ඒක මෙතෙන්ද. නැත්තම් බෑන්ක් ගරන්ටියක් හැටි තියෙන තාක් කල් ඒක මෙතෙන්ද ගන්නේ නැහැ. ඒකට provision එකක් අපි අයින් කරන්නේ. Thank you sir. Okay. අනිත් ඇට
Okay. Menang. Right. तेरे मेडिकल तमाई बेसिकली ये अभी साक्षात्कार करें. तो उटा मैं माँग आ रखी हुई एकाई समाला टा मैं टा आमतर रहवा අපිට සමහර දේවල් අපිට තියෙනවා මේ සුරුකම් හැටියට දීලා ජීවිත රක්ෂණ ඔප්පුවක් දීලා තිබ්බොත් ඒකේ අපිට තියෙන පවර නගින් කියන්නේ assign value එකෙන් 90ක් අපිට අයින් කරන්න පුළුවන්. නැත්තරම් නම් ඒ වෙළඳපොළ වටිනාකමෙන් සම්පූර්ණ අයින් කරන්න පුළුවන්. ප්‍රකාශිත කොටස් ගත්තොත් 90ක් ප්‍රකාශය නොකළ කොටස් ප්‍රකාශිත නොකළ ගත්තොත් වටනාකම 75. එතකොට දැන් මේ මේ මම කියන සුරකුම 90 ඒ සුරකුමේ වැලියු එකෙන් කොච්චර කඩු කරන්න පුළුවන්ද කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟට සමහරලාට බැංකු ණය කර. අපි කියන ඩිබෙන්චර්ස් කියලා. ඒකෙන් 90% අයින් කරන්න පුළුවන්. එතකොට ඒ බැංකු අප කරගමු. බැංක් ගරන්ටිස් කියලා කියන්නේ නැහැ. පර්සනල් ගරන්ටිස්, කෝපරේට් ගරන්ටිස් ගත්තොත් මොකුත් කරන්න බෑ. නමුත් අපි හිතමුකෝ බැංකුවකින් දෙනවා අපි හිතමු අපේ කමර්ෂල් බැංක් එකකින් දෙන බැංක් ගැරන්ටි එකට එරෙහිව මන් දීලා තියෙන ණයක් නා හරි එමු නැත්තම් ශ්‍රී ලංකා රජයේ මගින් දීලා තියෙන එකක නා රජයේ මගින් දීලා තිබ්බොත් එම අර සීරි සීමායින් කරන්න පුළුවන් මොකද ඒක අපි රිස්ක් ෆ්‍රී කියලා හිතනවා ඒ වගේම තමයි අපි හිතමුකෝ බැංකුවක් අපි හිතමු බැංකුවකින් ගන්න අපකරයක් ඒ ඒ බැංකුවේ රේටින් එක AAA- AA- AAA අතර නා වටිනාකම 80ක් අඩු කරන්න පුළුවන්. A+2 A- නම් 50ක් අයින් කරන්න පුළුවන්. ඔයාලා පැහැදිලිද මම කියන්නේ? අර සුරකුම අපි තු මිලියන 10ක් කියලා කියන්නේ අර කතාවේ සුරකුම. ඒක බැංක් ගැරන්ටි එක. ඒක AAA බැංකෙන් දීලා තියෙන. එහෙනම් මට මිලියන 10 80ක්. ඒ කියන්නේ මිලියන 8ක් මට අඩු කරන්න පුළුවන් කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඒක A rated බැංකුවක් නම් මිලියන 10ක් නම් බැංකුවේ බැංකු ගැරන්ටි වටිනාකම 50%. 5 මිලියන් මට අඩු කරන්න පුළුවන් 9 මිලියන්. පැහැදිලිද? ඒතර ඒ වගේ සුරකුම් වර්ග රාශියක් තියෙනවා. හරි? ඒතර ඒ ගැන පොඩි අපි දැනුවත් භාවයක් තියෙනවා. මොකද ඒක අනුව අපිට අයින් කරන්න පුළුවන් නිසා. හරි? ඊළඟට right. තව පොඩි වෙලාවක් තියෙනවා. ඒක නිසා මම චුට්ටක් මේක මේකත් පැහැදිලි කරන්න. අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. බැංකු මගින් අනුත් අනිකුත් සමාගම්වල කොටස් ප්‍රාග්ධන තබාගෙන. ඒ කියන්නේ තුන්වෙනි නිර්දේශය. මොකද්ද මේ කියන්නේ අපිට පුළුවන් නම් වෙන බැංකුවක නැත්නම් වෙන ආයතනයක කොටස් තියාගන්න. එහෙම කිරීමට නම් මෙන්න මේ මේ රික්වයර්මන්ට් අපිට කියනවා. එකක් තමයි ඒක ප්‍රකාශිත පොදු පබ්ලික් ලිමිටඩ් කම්පැනියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට මේ ප්‍රයිවට් එක ලිමිටඩ් කම්පැනි එක ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන්න මට බෑ බැංකුවකට. ඒක පබ්ලික් ලිමිටඩ් ස්ටොක් මාකට් එකේ තියෙන පබ්ලික් කෝටඩ් කම්පැනියක් වෙන්න ඕනේ එකක්. ඊළඟට අපි මෙහෙම ගිහිල්ලා ඉන්වෙස්ට් කරනවා නම් ඒ ප්‍රමාණය අදාළ ප්‍රකාශිත සමාගමේ කොටස් වලින් 10%කට වඩා වැඩි වෙන්න බෑ. අපි හිතමු මිලියන 100යි කියලා කොටස් ප්‍රාග්ධනේ ඒ කියන සමාගමේ මම ගිහිල්ලා ආයෝජනය කරලා ඒ ඒ කොටස් වල ආයෝජනය කරොත් මට මිලියන 12කට යන්න බෑ කියලායි මේ කියන්නේ. යන්න පුළුවන් 10යි. 100ක් නම් සම්පූර්ණ කොටස් වල එයාගේ වටිනාකම මට මිලියන 10ක් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි ගන්න බෑ. ඊළඟට මම ඒ විදිහට කොටස් වල ආයෝජනය කර කර යනවා නම් මට යන්න පුළුවන් 130යි මගේ එක්ස්පෝෂර් එකේ. දැන් මේකේ බිලියන 10 ඔහොම ඔහොම ගන්න පුළුවන්. හැබැයි මගේ ප්‍රාග්ධනය අපි තුන් බිලියන 10යි තියෙන්නේ කියලා. මගේ බැංකුවේ ප්‍රාග්ධනය. ඒකෙන් බිලියන 3කට වඩා මට ආයෝජනය කරන්න බෑ කොටස් හැටියට මොනම ආයතනයක. ඒ කියන්නේ 3.1 බිලියන් යන්න බෑ කියන එකයි කියන්නේ. මේ කන්සන්ට්‍රේෂන් රිස්ක් එක මිනිමයිස් කරන්න. එතකොට මෙන්න මේ කියන කාරණා තුන අපි දැනගන්නවා. පබ්ලික් ලිමිටඩ් වෙන්න ඕනේ කෝටඩ් කම්පැනියක් වෙන්න ඕනේ 10%කට වඩා ඒ අදාළ ආයතනයේ ෂෙයාස් ගන්න බෑ ඒ වගේම මගේ ෂෙයාර් එක්ස්පෝෂර් එක ෂෙයාර් පෝට්ෆෝලියෝ එක ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ එක 30%කට වඩා යන්නත් බෑ මගේ පාදක ප්‍රාග්ධනය හරිද එතන ඒවා ගොඩක් අපිට ඇවිල්ලා නැහැ මෑත කාලේ නේම නමුත් අපි ඒක දැනගන්නු මෙහෙම ඩිරෙක්ෂන් එකක් තියෙනවා and ඒකේ මෙන්න මෙහෙම කතන්දරයක් කියන කොටස ඊළඟට තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඒකත් අපි චුට්ටක්
කතා කරගෙන යමු මොකද මත ඒක අපි කෙටියෙන් කතා කරමු ඊළඟ සතියේ ඉම්ප්ලිමන්ට් එකට යමු දැන් මෙහෙම එකක් තියෙනවා රිලේටඩ් පාටි කියලා අහනවා ඒ කියන්නේ දැන් අපි බැංකුවක් හැටියට මේකේ ඉන්න යම්කිසි හඳුනා ගන්න කොටසක් මම ඒකට කියනවා සමීප ඥාති අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ඒගොල්ලන්ට පහසුකම් දෙන කොටත් මෙන්න මේ වගේ ලිමිටේෂන් එකක් තියෙනවා මුලින්ම කවුද රිලේටඩ් පාටි අධ්‍යක්ෂක මණ්ඩලයේ හෝ ඔහුගේ සමීප ඥාති එහෙම නැත්නම් එවුන්ගේ සැලකිය යුතු උනන්දුවක් දක්වන ආයතන ඒ කියන්නේ හිතන්නකෝ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ඩිරෙක්ටර් ස්පවුස් ගත්තොත් රිලේටඩ් ඒගොල්ලන්ගේ නම යටතේ තියෙන කම්පැනියක් තියෙනවා නම් ඒක මට රිලේටඩ් පාටි වෙනවා ඊළඟට තව මෙතනදි එකක් යනවා රිලේටඩ් පාටියක් කරේද බැංකුවේ ඉන කෝපරේට් මැනේජ්මන්ට් එක කියන්නේ කී මැනේජ්මන්ට් පීපල් කියලා කේ එම්පී ඒ කියන්නේ දැන් සීඔ එහෙම නැත්නම් අනිකුත් කෝපරේට් මෙම්බර්ස්ලා අපි ඒගොල්ලොත් ගන්නවා මේ රිලේටඩ් කියන්නේ දැන් මෙහෙම අඳුරගත්තට පස්සේ ඒගොල්ලන්ට ණය ලබා දීමේදී මූලිකම දේ අපිට කියන්නේ අනිකුත් පරිභෝගිකයන්ට වඩා ප්‍රෙෆරන්ස් එකක් දෙන්නේ නැතුව ඔයා ණයක් දෙන්න එක දැන් අනිත් අයට දෙන්න 8% නම් රේට් එක මෙයාට 8 ඕ වැඩි හතක් දෙන්න බෑ ඒ වගේ ප්‍රෙෆරන්ෂියල් කතන්දරයක් බෑ මේ රිලේටඩ් පාටි අයට ඒක තමයි මූලිකම අපේ තියෙන අයිඩියා එක එතකොට හැබැයි ඊට අමතරව හැබැයි කෑෂ්බැක් නම් ප්‍රශ්නයක් නෑ කෑෂ්බැක් ෆැසිලිටීස් නම් ප්‍රශ්නයක් නෑ එතකොට අනිකුත් සුරකුම්බට අමතරව දෙන්න පුළුවන් උපරිම ලක්ෂ 5යි දීපල වෙන්න පුළුවන් කොටස් වෙන්න පුළුවන් අනිත් මිනිස්සුන්ට අපේ බැංකුවේ අනිත් අයට දෙන අනිත් අයගෙන් ගන්න සුරකුම් තියෙනවනේ ඒගොල්ලන්ට නෑ ලබා දීමේ පහසුකම් තියෙනවනේ ඒ පිළිගත හැකි සුරකුම් අරගෙන ආවත් රිලේටඩ් පාටි කවුරු හරි උපරිම ලක්ෂ 5යි ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් උපරිම ලක්ෂ 5ක් දක්වා යන්නත් පුළුවන් එතකොට ඔන්න ওই ටිකත් අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ මොකද මේවා ගොඩක් ඇහිලා නැති වුණාට රිලේටඩ් පාටි කියලා කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට ණය ලබා දීමේදී ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයේදී මූලික වශයෙන්ම අපි අනිත් අයට ණය ලබා දීමේ ක්‍රමවේදය හෝ ඊට වඩා ගැඹුරු එහෙම නැත්නම් ඊට වඩා වැඩි කොන්දේසි දාන්න පුළුවන් අඩු කොන්දේසි දාලා දෙන්න බෑ කියන එක තමයි එක ඒ වගේම තමයි අනිත් පැත්තට આવොත් ක්‍රෙඩිට් කාඩ් නම් ලක්ෂ 5ක් දක්වා දෙන්න පුළුවන් කෑෂ්බැක් නම් ඇති තරම් දෙන්න පුළුවන් අනිකුත් සොරකම් වලට රෙහිව ලක්ෂ 5ක් දක්වා දෙන්න පුළුවන් මොන ඕ ටික තමයි අපි මූලික වශයෙන්ම මෙන්න මේ ඩිරෙක්ෂන් එකෙන් කියන්නේ එතකොට අපි මූලික හැටියෙන් ඩිරෙක්ෂන්ස් හතරයි එකක් තමයි අපි ගොඩාක්ම වෙලාවට අපිට ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන්නේ ඒකත් බලන ගමන් ඉතුරු ටිකේ එක කෙටි ලයින්ස් තුනක් හතරක් අපිට ලියා ගන්න දැනගත්තොත් ඒ ටික ප්‍රමාණවත් අපි පාස් පේපර් එකක් දෙකක් කරනකොට තව ටිකක් මේක පැහැදිලි කරගමු එහෙමනම් අද අපි මූලික වශයෙන් සාකච්ඡා කරේ ඩිරෙක්ෂන්ස් හතරෙන් තුනක් ඒකෙත් එක ඩිරෙක්ෂන් එකක් තමයි අපි ටිකක් ගැඹුරට ගිහිල්ලා සාකච්ඡා කරේ මොකද ඒක ගොඩාක් වටිනා වැදගත් එකක් නිසා එතකොට අපිට ඊළඟ සතියේදී අපිට ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්න තියෙන්නේ ණය හානිකරණ එහෙම නැත්නම් ඉම්පෙයාර්මන්ට් කියන කොටස ඒක අපි ඊළඟ සතියේ තියාගමු ඊට පස්සේ සෙක්ෂන් 4 කියන එක අපි සාකච්ඡා කරන්න පටන් ගමු